Saranam gacchami. Saranam gacchami. Sangham saranam gacchami. Duttiyam te buddham saranam gacchami. Duttiyam te buddham saranam gacchami. Duttiyam te dhammam saranam gacchami. Duttiyam te dhammam saranam gacchami. Satyam te buddham saranam gacchami. Satyam te buddham saranam gacchami. Satyam te dhammam saranam gacchami. Satyam te dhammam saranam gacchami. Satyam te sangham saranam gacchami. Satyam te sangham saranam gacchami.
සක්නන්තු සංඝමොක්ඛදං ධම්මස්සවනකාලෝ අයං දදන්ත ධම්මස්සවනකාලෝ අයං දදන්ත ධම්මස්සවනකාලෝ අයං දදන්ත ඒකට බැරි උදවියක් තියෙනවා. ඒකට බැරි උදවියට බුදුහාඳුරු වෙන වැඩ පිළිලක්
තමයි ඒගොල්ලන්ට ඒවැද පිළිවෙලට කරන්න අමාරුයි. ඒ කියන්නේ කරන්න බැරි අය අමාරුත් නෙවෙයි බැරි කියන්නේ කරාට එයාට ජීවිතේට මේ බඳේ ප්‍රතිඵලයක් ලබන්න බෑ. බුද්ධ ශාසනයටත් අතුලක් වෙන්න බෑ පින්නන්නේ ඒ අයට. එහෙම බැරි අයද බුදුහාමුදුරුවෝ ඒ දෙව්වා අන්න දාන සීල භාවනා පුණ්‍යක්‍රියාව කරනවා. ඒ කරලා ඒ මේ තැනට පත් වෙන්න ඕන පින්නන්නේ. මේක මේ ලෙහිසි පත් වීමක් නෙවෙයි මේ මානව ජීවිතයේ මේ විදිහට ලැබිලා තියෙනවා කියන්නේ. ඉතින් ඒ තැනට පත් වෙන්න වැඩ පිළිලක් ඒ දෙව්වා. එතකොට මේ වැඩ පිළිල යොදාගෙන අපි මෙතෙන් තෙන්නු. දැන් අපි අතීත සංසාරේ පින්නන්නේ ධන දීපු නිසා, සීලකම් නිසා, භාවනා කරන නිසා අපිට මේ මේක ලැබුණා. දැන් ඔබට මේක මොකක් හරි අදුවක් ලැබුණා. ඉතින් මේ හැම දෙයකටම මේ හේතුවක් සහිත නිසා තමයි මේ ඵලයක් සකස් වෙලා තියෙන්නේ. දැන් එතකොට ඔබ මේ ධන දීපු නිසා තමයි ඔබට ගෙවල් දොර යාන වාහන ඉදුම්කින් කන්න බොන්න ඇඳුම් කන්න ඔය සියල්ල වෙන්නේ ඔබ අතීත සංසාරේ දානමානාදී කුසල කර්ම කරපුනේ නැතිනවා. එතකොට ඒ වගේමයි කියන්නේ ඔබ අතීත සංසාරේදී සීලාදී ගුණධර්ම රැකපු නිසා තමයි සීලාදී ගුණධර්ම රැකපු නිසා ඔබ නිරෝගී වෙලා ඉඳලා නිරෝගී සම්පන්නියට වෙපුණා. ඒක නිසා ඒ ප්‍රතිඵලය ලැබුණේ අතීත සීලාදී ගුණධර්ම රැකපු ප්‍රතිඵලය. ඒකට ලැබුණු විපාකේ එතකොට අතීත සංසාරේ වෙනුනේ අනන්ත අප්‍රමාණ ඕගොල්ලෝ භාවනා කරලා තියෙනවා. ඒ භාවනා කරපු කියන විපාකේ තමයි පින්නන්නේ මොකද්ද? අපිට හොඳ මානසිකත්වයක් ඇති වෙනවා. ඒ නිසා දැන් එතකොට යම් අවස්ථාවකදී ඔය කාරණා තුනේ එක කාරණාවක් හරි අඩු වුණා නම් ඔබට ඒක උනසාවයක් තියෙනවා. ඔබ පෙර සංසාරදී පින්නන්නේ අබුද්ධෝත්පාද කාලවල හරි පින්නන්නේ ඔබ භාවනා කරලා තියෙනවා. භාවනා කරලා නොතිබුණා නම් අනිවාර්යයෙන්ම ඔබට මේ කියන්නේ මානසික විකෘතිතාවය කියන්නේ මන්ද බුද්ධික කෙලතොළු ගතියක් තියෙනවා. කියන බුද්ධ වචනේ බුද්ධ වචන නෝන එක තේරුම් ගන්න බැරි මානසිකත්වයක් තියෙනවා. එතෙන්දී එහෙම වෙනවා. බලන්න දැන් ඔබට එහෙම නැති නිසා බලන්න ඔබ කොච්චර බල භාවනා කරලා තියෙනවද කියලා. එතකොට දැන් බලන්න ඔබට ලෙඩෙක් නොවි ඉපදලා තියෙනවා. උපතින් ලෙඩෙක් නොවි ඉපදලා තියෙනවා. එතකොට මොනතරම් සීලයක් රැකගෙන ඉඳීද කියලා බලන්න ඕන. දැන් මේ ඉන්න කවුරුත්ම දෙන බොහෝ දෙනා පින්න දවස් 70 50 එහා ගිහින්නේ නේ. එතකොට පෙර සංසාරේ ඔබ ප්‍රාණඝාතය ආදී අකුසල කර්ම මේ කොහොම අඩුවෙන් කරලා නේ. ඇයි පින්න ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරා නම් අනුන්ගේ පණ ඇදලා ගත්තා නම් එයාලගේ ආයුෂ ගෙවන්නට කලින් අනිවාර්යෙන් කර්ම විපාක විතර අපේ පණත් ඇදලා ගන්නවා. ඒ කියන්නේ අඩුවයිතෙන් අපිත් මැරලා යනවා. දැන් ඔබ අඩුවයිතෙන් මැරලා ගියෙත් නේ. එතකොට ප්‍රාණඝාත ආදී අකුසල කර්ම අඩුවනේ. අනුන්ගේ අංගපතක කඩනත් අඩුන්නේ කරලා තිබුණා ඔගේ ඔබගේ අතපයත් කැඩලා යනවානේ පින්වත්නි. අය අන්නායක අතපය කැඩුවා නම් අපිත් අතපය කැඩලා යනවා. ඒක තමයි කර්ම විපාකය. එතකොට මොන තරම් මේ ශ්‍රේෂ්ඨකම කොච්චර තීනාදී ගුණ ධර්ම හැකලා තියෙද කියලා බලනවා. එතකොට දැන් ඔබට ඕන තරම් කන්න තියෙනවා, ඕන තරම් බොන්න තියෙනවා, ඕන තරම් අඳින්න පළඳින්න තියෙනවා, ජීවත් කරවා තියෙනවා, යාම හන්දින් කොච්චර දන් දීද කියලා බලනවා. ඉතින් මහමේරු පර්වතේ පරදන්න දන් දීලා ඒක විපාක කියන දැන් ඇත්තෙන්දී ඔබට මේ කරපු ක්‍රියාවන් තුනටම විපාක තුනක් ලැබෙන තියෙනවා. ඒ නිසා මේ විපාක වල අඩුවක් නැහැ පින්නත්. දැන් ඔබට අහම්බෙන් හරිවත් පින්නන්නේ භාවනාන කරන කෙනෙක් මන්ද බුද්ධික වෙලා ඉපදුනා නම් මනුස්ස ලෝකේ ආවත් ඔබට මේ අවස්ථාව වැඩක් නැහැ. ඔබ භාවනා කරලා තිබිලා ඉවරලා පින්නදී සීලාදී ගුණ ධර්ම රැකගෙන තුනම නම් මනස හොඳට ආවත් උපතින්ම ලෙඩෙක් වෙන්න පුළුවන්. නැත්තම් රෝගියෙක් වෙලා උපදී ඒ විවිධ ඒව සහිත උපදී. එතකොට ඒත් ඔබට අවස්ථාව හිමිලා. එතකොට ඔබ පින්නන්නේ සීලයත් රැකලා භාවනාවත් කරුණා දම්පැන් නොදී තිබුණාම නම් මෙතන කන්න දෙයක් නැතුව මුළු ජීවිතේම කැප කරන්න වෙනවා කන්න හොයන්න. කෑම සඳහා ඒ සඳහා මුළු ජීවිතේම කැප කරන්න. එතකොට පින්නන්නේ අපි අතීත භාවනා කරලා සීලාදී ගුණ ධර්ම රැකපු ටිකෙන් අපි දැන් කරන්නේ මොකද්ද? මේ කන්න හොයන්න යන එක තමයි. දැන් එතකොට ඔබට ඒ කාරණා තුනේ එකක් පස්සේ ආවේ කරන ප්‍රශ්නයක්. මත්දද ඔබ ඒවැයි කටයුතු සිද්ධ කරලා තියෙන මොන ආකාරයකටද නේද? ඒ කටයුතු සිද්ධ කරා නම් මහා විදිහට දැන් ඔබට තියෙන මොකද්ද? මේ කටයුතු කරගන්න. දැන් ඔය ටික කරේ මෙතෙන්ද එන්නේ. මෙතෙන්ද එන්නේ. මෙතෙන්ද එන්නේ කියන්නේ පිළිබඳව මනුස්ස ජීවිතයක් ලබා ගන්න. එතකොට ඒ මනුස්ස ජීවිතය ලබන්නත් පිළිබඳව හැබැයි බුදුහාඳුනමක් ලෝකේ පහළ වෙච්ච කාලේක මනුස්ස ජීවිතයක් ලැබිලා ඔය විදිහට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් සමබරව කෙවිලා බුදුවරයෙකුත් ලෝකේ පහළ වෙච්ච කාලයක මනුස්ස ලෝකෙත් එන්න තරම් නම් පින්නන්නේ ඊටත් එහා ගියපු දැවැන්ත පුණ්‍ය කර්ම කරලා තියෙනවා. ඒ ආපිටත් මේ තියෙන්නේ. එහෙනම් දැන් මේකේ
ඔබට තියෙන මේ ආව දැන් දැන් මේක ප්‍රතිඵලය ලබා ගන්න. මේක මේ චාරිත්‍ර වලට බණ අහන්නවා චාරිත්‍රයකට කරනවා එහෙම මේ කරන එක අපිට. කාගවත් නෑ අපේ විමුක්තිය පිට. ඒ නිසා අපි තමයි දැන් ගම්බල අතීත සංසාරේ ඔබ දන් දීපු නිසා ඉපදුනා මන්දබුද්ධිකෙක් නෝයි. දැන් මේ කියන්නේ මේ කියන මන්දබුද්ධියනේ මේ දන් දීපු නිසා භවෝග සම්පත් ඇතුව ඉපදුනා. දැන් ඔබ හදිස්සියෙන් මේ මනුස්ස ලෝකෙ ඉපදුනා නම් පෙර සසර දන් බුදී ඉඳලා ඔබ මේ මනුස්ස ලෝකෙ ඉපදුනා හින්ගන්නේ කියලා. හින්ගන පවුලට. ඒක ඉපදුනා නම් දැන් ඔයගොල්ලෝ මේ හිතයි සිඤ්ඤාති ටික සම්බන්ධ වෙයිද? ඔය නෝනලා ඇවිල්ලා කරේ ඉන්නේද? යයික කවුරු මොකෙක්වත් දෙන්නේ නැහැ කින්නත් දැන් මේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැතුණාට හිතන්න බුද්ධියේ තරම් අඩු වුණාට අපි මේ අතීත කරපු විපාක ටික දිහා බලලා තමයි මේ හැමකෙනාම අපිට මේ සම්මත ලෝකෙ ඉඳලා තියෙන්නේ අපි හදිසියේ දුක් පින්නන්නේ භාවනාවන් නොකරද කියලා මන්ද බුද්ධියක් කියලා ආවනම් gedare සතුනක් පින්නන ගෙනින් දානෝනේ අර මොකද්ද ඒක සතහම පින්නන්නේ නිදාස ඒකට ගෙනින් දානෝනේ එතකොට මොකද කරන්නේ එතකොට කවුද අපේ පස්ස අපිට යුතුයකම් කරන්න වරෙල්ලා මේ උදව්වට එන්නේ ඕගොල්ලෝ නැතුව අපිට බැරි වෙන කවුරක් කියන්නේ පින්නන්නේ එතකොට ඒ එහෙනම් එහෙමනම් පින්නන්නේ දැන් මේක මේ අපි දැන් උපතින් දෙදෙක් වුණා නම් ඒක උදව් නැහැ දැනගන්න ඉඳලා තියන්න වෙන්නේ පින්නන්නේ ඒ නිසා පින්නන්නේ දැන් මේ වතේ අපේ ඉන්න හිතයි කියන්නේ විදින් දැන් මේ උත්සාහන්නේ අපි අතීත සංසාරේ කරපු මේ පුණ්‍ය කර්ම තියෙනවා මේ ටිකේ විපාක විඳින බව මේකුළු සෙට් වෙන්නේ ඒ ටික මේව කරගන්න. ඒක නිසා පින්නන්නේ ඕක හොඳයි අර අන්ධ බාල මෝඩයන්ට. කවුද කිව්වේ රත්තරන් හාමුදුරුවෝ මහරහතන් වහන්සේ. ඒක ගිය දැන් ඒක හොඳයි ඒ අයට. නැතු නෝන තියෙන කෙනෙක් නම් පින්නන්නේ ඒකෙන් මේ රවට්ටන්න බෑ. ඇයි හේතුව දැන් අපි අතීතේ මේ කුසල කර්ම ටික කරපු නිසා තමයි අද මෙතන ඉන්නේ. අද කිසිම කෙනෙක් කරා කිව්ව කියලා අපි අනිත්‍යතර වැඩේ කරන්නේ නැහැ. මක් නිසාද? එයා නෙමෙයි අපි මෙතනට ගෙනාවේ. දැන් බලන්නේ අපේ අම්මල නෙමෙයි අපි මෙතෙන්ට ගෙනාවේ. අපේ තාත්තල නෙමෙයි අපේ සහෝදර නෙමෙයි. අපි වැඩිදුනේ නේද දෙමළක් කරා අපේ අම්මලා නම කොහොමද කියේ? ඔය අම්මා මේ පරිදි අපිට ලැබුණා අම්මා. අපි කරන්න පුළුවන් සම්මත උදව් ටික තේරු කරනවා. ඔය අම්මා නෙමෙයි අපි මෙතෙන්ට අරගෙන ආවේ. අපි අතීතේ කරලා තිබුණ අකුසල කර්ම ගොළුයක් කියලා හිතුණා නම් මොකද කරන්නේ? යන්නද කියලා හුණුනේ පලයන් පලයන් කියයි. ඒ කියන්නේ ගොළුයේ ගෙදෙනේ නැයි කරගන්න. දැන් මේ හොඳට සම්පූර්ණ කළාම පස්සේ යන්න දෙන්නේ නැහැ. ඕක තමයි පින්නත් ඔබයි. නමුත් ඔබ දැනගන්න ඕන පින්නන්නේ ඔබේ මහත්යවන් නොවනවත් දරුවවත් අම්මවත් තාත්තවත් ඥාතියෙක්වත් නිසා මේ ලබාගත් එක දිහා කරලා අරින්න එපා. මහා කාල කන්නීක් කරනවා පින්නත්. ඕක ඔබට ලොකු ශාපයක් වෙනවා. ගිහිල්ලා සතර පායවල දුක් විඳිනකොට කිසිම කෙනෙක් එන්නේ නැහැ. මෙන්න අහන කතාවක් තියෙනවා මොකද්ද? ගියාට පස්සේ නිවැයට යමරජුත් අහනවා කියන්නේ ඔබ දන්නේ නැද්ද මේ දේවදූතයෝ ඔබ දන්නේ නැද්ද කියලා අහනවා නෑ ස්වාමීනි ඒ කියලා ඊට පස්සේ අහනවා දැන් මේ දේවදූතයෝ දැන් මෙහෙත් ඉන්න විතරක් ඉන්න කීප දෙන්නේ ඒකමද කියන්නේ අහනවා මේ දන්න දේවදූතයෝ ටික ඒ කියන්නේ මේ පොඩි ළමයි වයස තමයි දෙද විතරයි එහෙමනේ එතෙන්දී අහනවා මැරිච්ච අය එහෙම අය දැක්කේ නැද්ද දැක්ක ස්වාමීනි එහෙනම් ඔබ හිතුවේ නැද්ද ඔබත් මරණය උරුම කොට ඉන්නේ මරණය ඉක්මවල නැහැ නේ ඔබ මැරෙයි කියලා හිතුවේ නැද්ද හිතුවේ නැද්ද එතෙන්දී හිතෙන්න පුළුවන් ස්වාමීනි එහෙනම් මොකෝ ඔබ ඒකෙන් අපිට වෙන වැඩ කරේ නැත්තේ දැන් මොකද දැන් ඕගොල්ලෝ ගිහිල්ලා දැන් රජුගෙන් දැන් ප්‍රශ්න අහන දැන් ඕගොල්ලෝ මොකද කියන්නේ දැන් අනිත් අය මැරිච්ච දැක්කේ නැද්ද දැකලා දිනුනේ නැද්ද දැකලා දිනුනේ එතකොට ඔබ මරනවා කියලා හිතුන්නේ නැද්ද? හිතුනොත් මේ ටික දාලා යන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? එහෙනම් ඇයි දැන් මෙතනින් අත මරන්නේ ඉක්මවන්න වැඩ කරුවේ නැත්තේ? කියන්න ඕගොල්ලෝ උත්තරේ. ඕගොල්ලෝ දින ගන්න පත්‍රය තමයි දරුවා තාරින්න බෑ මහත්ය තාරින්න බෑ යුතුයකම් ටික තියෙනවා මම ගිය ගෙදර පාරුවේ දරුවන්ගේ දරුවු ටික නලවන්න කෙනෙක් නැහැ ගේ බලා ගන්න කෙනෙක් නැහැ මේ මොන්ටිසෝරි ගෙනියන්නේ කෙනෙක් නැහැ ඔන්න ඔය ටික තමයි උත්තර ටික. එතකට කියන්නේ ආයෙනම් මේ උඹ මේක දැනගෙන තමයි කරේ. එහෙනම් මේක මේ අම්මවත් තාත්තවත් නෝනවත් මහත්යවත් ඥාතියෙක්වත් හිතයිචේක්වත් කහල ඥාතියෙක්වත් කරපු දෙයක් නේ. උඹම කරගත්තනේ. උඹම විඳපන් කියලා තමයි විදඬුවන් ටික පමුණවන්නේ. ඇයි මේක මේ තමන්මනේ කියන්නේ ඔබට මේ පොඩි නුවණක් නැතිකමමයි මේ තියෙන්නේ.
ඉන්නනේ අපි මම නම් මම කවුරුත් එක්ක දේශයක් එහෙම නෙමෙයි මම නම් හිතන්නේ බලන්නේ දැන් අපිට මේ දැන් මෙතෙන්ට ආවට පස්සේ මේක බිහි කරනකට පිළිවෙලට මම කැමති වෙන්නේ නැහැ කියලා මොකද මෙතෙන්ට එන්න දැන් මේ මහත්යලා කිව්වත් කවුරු හරි අපිට හිතවත් කියන්නේ මෙයා කිව්වත් කවුරු කිව්වත් අපි මේ වැඩ කරමු මම ඒක නෑ මම යන වැඩ පිළිම මම යනවා ඇයි හේතුවද ඒගොල්ලෝ නෙමෙයි මම මෙතෙන්ට එන්නේ මම අතීතේ කොච්චර දන් දීපු විපාකද මම දැන් මේ විඳින්නේ අතීතේ දිරකපු විපාකද මම දැන් විඳින්නේ එතකොට ඒක අපිනේ කරගත්තේ ඒක අපිනේ විඳින්න ඕන ඒ නිසා පිළිගන්නේ මේ කවබෝධ කරන්න කවුරුවත් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න යන්නේ කිසිම කෙනෙක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න යන්නේ දැන් ඔයගොල්ලෝ ජීවිත පරිත්‍යාග නෙමෙයි තුට්ටු දෙකට ජීවිතේ උගස් කියලා තියෙන්නේ දැන් ඔබේ ජීවිත උගස් කියලා ඕගොල්ලෝ ජීවිත තින්න වෙලා දැන් තින්න වෙලා ඉන්න තර අනිත් අය තමයි රිමෝට් කරන්නේ දැන් ඒ අයගේ රිමෝට් එක තමයි ඔබ දැන් පාද කියන්න ඕන බලන්න කොච්චර කාල කන්‍යු ටිකක් වෙලාද කියලා බලන්නකෝ අතීත සංසාරේ කොච්චර දම්පන් දීලා තීලාදී ගුණධර්ම රැකලා බණ බලන්දි කරවද මේක ලබා ගත්තේ දැන් එතකොට ඔබ අනුන් වෙනුවෙන් තින්න වෙලා ගිහලා දැන් ඒගොල්ලෝ රිමෝට් එක තමයි පාද කියන්න පටන් ගන්න තියෙන්නේ දැන් එතකොට ඔබට උරුම කොහෙද සතර අපායකින් ඉම්මහා කිසිදැනක් නැහැ දැන් බුදුහාඳුරු බුදුහාඳුරුවයි කියනවා ඒ නිසා වෙන පුළුවන් නම් උත්සාහ කරන්න අවම වශයෙන් මේ ලැබුණ අවස්ථාව දැන් ඕගොල්ලන්ට පින්නන්නේ මේ බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය ගත්තේ නැතු නිකන් ඕගොල්ලෝ එක කාලින් ඇහුවත් පින්නන්නේ නිකන් හිතන් දෙපා මේ බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය ගත්තේ නැතුනොත් ඔබට මෛත්‍රී බුදුහාඳුරුවේ ශාසනයේ ප්‍රයෝජනය නැහැ පින්නවා ඒක බොරුවට අර දැන් කාට හරි කෙනෙකුට කියන්න පුළුවන් ෂේප් වෙන්න ඔබ නලවන්න මොකද ඔයගොල්ලෝ කියන්නේ නැල වෙන්න කැමති අය ටිකක් නෙයිනේ කොහොමද සිංහල බෞද්ධයෙක් කියන්නේ නැල බහුතරයම නැල වෙන්න කැමතියි මේ අහලා මේ කොණ්ඩක් වගේ ගැඬිවිල් ස්වභාවයක් නේ තියෙන්නේ පෘෂ්ඨවංශී ගතියක් නෑ නේ පින්නන්නේ නැගිටින්නේ කොණ්ඩක් පෘෂ්ඨවංශීනේ කොණ්ඩක් තියෙන්නේ කොණ්ඩක් තියෙන බිරිඳ කාගෙන් හරි බරපතලයක් අහනකොට යනු දෙයනේ නැගිටිනවා මේ අපි මේ දොස්නේ මේ කියන්නේ ඔබට මේ හරි පැත්තක පළු වෙනනේ මේ කියන්නේ නමුත් ඒක කියනක දැන් ඕගොල්ලෝ නැතිලා ගින්න ගන්න. පොතින් දහඳුරු කිව්ව ටිකත් ඇත්ත තමයි බම් මොකද කරන්නේ කියලා. පොරටමයි අයිති ප්‍රශ්න කියන්නේ. ඒකත් ඇත්ත තමයි මොකද කරන්නේ කියලා රිමෝට් එක ළඟට තමයි ඉතින් මේ කරන්නේ කියලා. එතකොට බලන්න මොකද කියලා දැන් ඔබ කරගන්න දැන පින්නන්නේ. දැන් ඒක නිසා මේ ඕගොල්ලෝ මේක ප්‍රයෝජනේ ගන්න පින්නන්නේ. මේ අවස්ථාව අතහැරලා සතර අපාය කියන දැන් පින්නවලි පුදුම විදිහේ දැන් මන්දල ලංකාවේ මේ පැත්තේ මට ආරංචි කරන මේ පැත්තේ පෙරියට වෙන්නේ කියලා. ඒක පොළක් දෙපළක්. ඔයෝ. ඇත්තටම එහෙන් එහෙන් මේ කටඩියව මෙහෙ මේ ඕස්ට්‍රේලියාවේ පෙරියට වයි කරන්න කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම දැන් මෙහෙ ඉන්නවා අම්බලා. දරුවෝ අරේ ඉන්නවා. මුන්දල දරුවෝ හැටි එහෙනේ යල්මල්ලන් ගින්න හුඳ එහෙම මම පෙරේතය. ඊට පස්සේ මෙහෙ දරුවෝ ඉන්නවා. අම්මලා එහෙ ඉන්නවා. උන්දර එහෙම කරන හැටි මෙහෙ තමයි උන්දර මලට වේදේ. බුදුමෙල තියෙන්නේ පින්නන්නේ. එන්නෝන ලංකාවේ දැන් ඔයගොල්ලෝ එනවා නම් තරමල්ල පැත්තේ අපේ භවනා මධ්‍යස්ථානේ තත් වෙනවා දැන් පින්නන්නේ ගොඩක් කියලා තියෙනවා. දැන් පහදිලිව මෙහෙම ඉඳගෙන මෙහෙම හොටු අරගෙන කරා ඉන්නවා. අපි ඔබට පින්නන්න දැන් ඒ ගියපු දවස් දෙකක් තමයි තුම අපිට විරුද්ධව කතා කරන්න මේ කටි ඉබ්බෙදී. මෙහෙම දැන් කවුරු කෙල ගහලා දැම්මොත් ඒක අරගෙන යනවා. මොකද ඒ දුවට එයාගේ තාත්තා ඉන්න. මල පෙරේත වෙලා ඉන්නවා. ඔය මිද්දිනී පැත්තේ කතාවන්න මන් දිගට පොඩි ඉස්තරින්දලා දැන් කලකින්දලා කියනවනේ. මිද්දිනී පැත්තේ තාත්තට එයාගේ නෝන බැරලා එයා මල පෙරේත වෙලා ඉන්නා. නෝන මහත්තයර මල පෙරේත. පෙරේත වෙලා ඉන්නා. දැන් මන් ගියන් පස්සේ මට ගිහම මාතර ප්‍රසාරින් වටන සංසාරෙන් තාත්තේ ගෙදර පොඩ්ඩක් අතින් කිව්වා. මම ඉන්නකොට නගේ පවුලේ දරුවෝ පස් දෙනෙක්ට තුන් දෙනෙක්ම රජේ රැකියා කරනවා. ඉස්සෙල්ලා තාත්තා අපිට වන්දනා කළා ඒකත් ඒකවුරුත් එහෙම අයින් ඉඳගෙන ඉන්නකොට මට කිව්වා මයිගේ චූටක් බලන්න සවන් දෙන්න කියලා එකපාරට ගාලා පොටු තීරු දෙයක් වහ පහ පාට පොටු තීරු දෙයක් මෙතෙන් දෙනවා නේද විනාඩි 3ක් විතර යනකොට පොටු බිඳුවක්වත් නැහැ පින්නම් අර තේරුවම එතෙන්දි අර පොළු කියන ස්වාමීන් අපේ අම්මා මැරිලා තාත්තාට මල පෙරේ තේලා ඉඳ තේරුම තාත්තායි හොත්තු සැරව කබ කඳුළු තේරු කනවා කියනවා බලන්නකෝ එතකොට ඕගොල්ලෝ නැහැ කියන්නේ දැන් පින්නනේ ඉස්තරට වඩා පෙරේතෝ වැඩි දැන්. දැන් අර ඇත්තම දැන් අර ඉස්තරන් ටිකක් ආව අඩුයි පිළ. දැන් හරියට මේ එහෙම එහෙම නෙමෙයි නේද?
ඉතින් ඒගොල්ලෝ කියන්නේ දැන් මොකද්ද මේ කරගෙන කරන්නේ කිසිම දෙයක් නැහැ. මම එතෙන්දී කිව්වා නේ කරන්නේ කිසිම දෙයක් නැහැ. ඕගොල්ලෝ මල පෙරේත වෙනවා කියලා. මම කතා කරන්නේ ඕගොල්ලෝ පෙරේත වෙන එකෙන් වල කියන ඉච්චරලා. නම් මෙච්චේ කියන අතාරින්ද ඇයි පින්නම් දැන් ඔබේ දැන් මේ කවුද පෙරේත ලෝක ගෙනියන්නේ? කවුරුවත් ගෙනියනවලේ මේ ඔබේ ඇල්ම මේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ දැන් මෙතන එක එක්කෙනා අරගෙන අපි වෙන වෙනම ඉන්ටර්විව් කරලා අහුවොත් බැඳිලා තියෙන්නේ කාර්ද බැඳිලාද නැද්ද කියලා අහුවොත් දැන් කවුරු නැතුව ඉන්න පුළුවන්ද බැරිද කියලා අහනකොටම අඳුෝනාවක් එන ඒවා නැද්ද බලන්නකො. අනේ දරුව නිසා ගේ දාලාව ගෙදර මේමයි මං බැරිලා බැරිකා මෙතන ඉන්නේ මේගොල්ලෝ මොනවා හරි එකක් මේ තියෙන්නේ. එතකොට මම අරගෙනකොටම යථාපතන් මේ කිතෝ ඒවා නිරේ කියලා බුදුහාමුදුරේ තනාගෙන හිතේ තියෙන බර බිම තියන වගේ හොඳ යන්නේ නිරේ. දැන් ඉතින්දී අතෙන්ද තමයි එයාගේ විඤ්ඤාණ ශක්ති ක්‍රියාත්මක වෙන්න තියෙනවා. දැන් මේ ඉන්නේ උද බාහිරක පෙරේතෝ ගහිනා මේ. ඇත්තටම වෙනනේ මේ විහිළුකන්නේ මොකද? දැන් මේ ඔබට මේ ඉන්නේ බාහිරකට වඩා වැහිණ තියෙනවා. ඒක දැන් ඔබට තාම ලයිව් අර එළියට ආවේ නෑ ඒක. දැන් බලන්න තමයි. මේ වුණත් නිකන් කියලා හිතයි. මේ නම් ඔබ වෙනද හිතුවට වඩා වැරදි විදිහට හිතෙනුනේ දැන්. මේ සමාරයිගෙන වෙනතර වඩා වෙනස් කතිය වෙනතර වඩා මේ අනිත් පැත්තම තමයි ගහගෙන යන්නේ. ඒ අර අරය වැහිලා එයාට තාම එයාගේ පාලනයට මතු කරගන්න බැරි වුණා. ඉදිරියට එනවා අනිවාර්යෙන්ම ඔබට. ඇයි බිනේ මරණ නරුවා එනවනේ දැන් ඔක කල්ප ගණන් තිස්සේ අර බිම්සාර රජුගන්ගේ පිටාරෝණන් කරලා ආනක හිටපු එතන යන්න වෙනවා කිසි කෙනෙකුට ඒක නෑ කියන්න විදියක් නෑ පින්නන්න. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ අවස්ථාවේ මේක ප්‍රයෝජනට ගත්තේ නැති වුණොත් මේ පුතත් යන මිනිසුන්ට සතර අපාය මහදිතර වගේ කියනවා. ඒ නිසා පින්නන්න මේ මහා නිය දුර්ලභ අවස්ථාවක් ලැබුණා. පුළුවන් නම් කල්යාණ මිත්‍රෙක් මුණ ගැහිල්ල ඉඳලා ඕගොල්ලෝ අහගන්න මේ කතන්දර අපිට අවශ්‍යතාවයක් නෑ මොකක්වත්. අහන්න මොකද්ද කොහොමද මෙතනින් ගැලවෙන වැඩපිළිවෙල? ඔච්චරමයි අපිට අවශ්‍ය වෙන්නේ. ගැලවෙන වැඩපිළිවෙල මොකද්ද කියන්නේ? ප්‍රායෝගික වැඩපිළිවෙලක් අහගන්න. නැත්නම් මේ බාහිරින් වෙන වෙනම කරන වැඩපිළිවෙල ටිකක් නෙවෙයි පින්නවා. ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් අහගන්න ආගෙන කරගන්න පුළුවන් නම් ඔබට ලොකු ශක්තියක් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ඔබට උගුල දැනගන්න ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන්ද මේ ජීවිතේ කියලා. පුළුවන්ද බැරිද කියලා බලන්න පින්නවා. දැන් පුළුවන් බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි යම් මේ තථාගත බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ පහළ වෙලා කෙලෙස් සංසිඳන පිරිනිවන් පාන්න හේතු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධක හේතු වෙන ධර්මයක් දේශනා කරන කාලයක එයා මහන්නේ ඉපදිලා තියෙනවා නම් නිරේ. එතකොට බුදුහාමුදුරුගේ මනහකට මෙයාට මේ මාර්ගෙ පිළිගන්න පුළුවන්ද? උනන්දු වෙන්නද? නැහැ. එතකොට මහන්නේ මෙන්න නිවනට හානි කරවු අන්තරාය කරවු පළවෙනි කාරණා. කර්ම අට බුදුහාමුදුරු දේශනා කරා. දෙවෙනි කාරණා උන්වහන්සේ දේශනා කරා මහන්නේ බුදුහාම තථාගත බුදුමරේ ලෝකේ පහළ වෙලා. කෙලෙස් සංසිඳෙන්නා වූ පිරිනිවන් පාන හේතු වන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර හේතු වන්නා වූ ධර්ම දේශනා කරන කාලේ මෙයා ගිහින් ඉපදලා තියෙන පිරේත ලෝකේ. එතකොට මෙයාට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද? නැහැ. නිවනට හානි කරවූ අන්තරාය කරවූ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි අරහං සම්මා සම්බුද්ධ ගුණෙන් යුක්ත බුදුවරයෙක් ලෝක පහළලා මේ ධර්මයේ දේශනා කරන කාලේ එයා පිරිසම් ලෝකෙට දිලා තියෙනවා. එතකොට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පිළිගන්න උන්ට බෑ. මේක නිවනට හානි කරවූ අන්තරාය කරවූ තුන්වෙනි අවස්ථාව. එතකොට දැන් බලුවා දැන් පහෙන් තුනයි. දැන් ඔය තුලින් එකකවත් ඔගොල්ලෝ ඉන්නේ නැහැ. ඉන්නවද නැද්ද? නෑනේ පිළිගන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ වාසනාවන්ත නැද්ද? වාසනාවද කුසල් ලොකුවටම පින්දහම් කරලද නැද්ද? කරලා නේද? දැන් ඔය අවස් දැන් ඕක වෙනනේ ඉඳලා හිටලා පෙරේත ගතිනම් මතු වෙනවනේ. ඒ සංසාර වරුද්දට ඉඳලා හිටලා ත්‍රිසං ගති මතු වෙනවා. ඒ මොකදයි? සංසාර දැන් ඉන්නද ඔයගොල්ලෝ දැන් ඉන්නේ කොහෙද මේ? අනුසලෝ නිරන්තරයෙන් ත්‍රිසංග තියෙන්නේ නැද්ද? ඕවා රෝවන්න රෝවන්න ඒවා එලා ඉන්නේ නැද්ද? එනම කියන්නේ. දැන් මොනවද කියන්නේ මේ කොහේ ඉන්නේ? එනවා. ඒක පොඩ්ඩක් කවුරුද කියන්නේ කොහොමද දැන් අම්මා රෝවන්න පුරුදුනේ? දැන් මේ ආපස්සේ අම්මලාට රෝවන්න කියලා දෙන්නේ නැහැ. තාත්තලාට රෝවන්න කියලා දෙන්නේ නැහැ.
දැන් කොරංගුටාලා වගේ විහෙක් කරගෙන මූණ කළු කරගෙන ආරණ්‍ය යන එහෙම කරන්නේ කොහොමද? ඒ තමයි ළඟපාතම තිරිසන් ලෝකේ ඉඳලා ඉතිරිගෙන. ඔබට දැනගන්න පුළුවන් ඔබේ පවුලම අය ළඟපාතම තිරිසන් ලෝකේ ඉඳලාද ළඟපාත මනුස්ස ලෝකේ ඉඳලාද දිව්‍ය ලෝකේ ඉඳලාද පෙරේත ලෝකේ ඉඳලාද කියන එක ඔබට දැනගන්න පුළුවන් පින්නන්නේ. බුදුහාමුදුරේ දේශනා කරන කැටපතක් දෙනවා. ඔබට පැහැදිලි වුණා පින්නන්නේ. දැන් යමෙක් මේ බැඳලා බැඳලා වැඩ කරමින් කරමින් අපේ ස්වરૂපයකින් ජීවත් වෙලා ඒකට උත්තර කරගෙන ඉන්න ආන්‍ය ළඟපාතම ත්‍රිවිධ ලෝකවලින්ද. දැන් ඕගොල්ලෝ කියනෝනේ මේ සමහර අය කියන්නේ තුනේ මේ මිනිහා ත්‍රිවිධයේ ඉපදි. එහෙම කියනෝනේ. ඒ කියන්නේ කොහොමද දැන් ඕගොල්ලන්ට මේක පෙර හේදී මුණ ගැහිලා ඔබ ඊටත් වල කරන්නේ උඩින් ඉන්නේ. මේ ඒ කියන්නේ ඒ ගති දැනෙනවනේ. නේද? අපි කොහොමද පෙරේත ගති දන්නේ? ඒ වුණාට අන්න පෙරේතගත කියන්නේ අන්න ඒ වගේ අය ඉන්නවා. ඊට පස්සේ කියන්නේ මේ මනුස්සයා මහා තිරිසන් මිනිස්සෙක් කියලා. ඇයි මනුස්ස ලෝකේ ආවත් මේ මනුස්සයා ළඟ නිතරම තියෙන තිරිසන් ගතිමයි. රවණ, ඔරවණ, බණින එකක් කිව්වොත් දෙකක් කියන අය අර මේ අර බල්ලෙකුට හිරියක් කරොම බුරු බුරා එළවනනේ. දැන් සමහර නෝන්ලත් ඕකමනේ කරන්නේ. මොකද කර වචනය කිව්වට අතාරින්නේ නැති ෆලෝ එක. කියෝ සුව මේ මෙතනින් ඇතුළේලා පිටපැත්තේ ගිහින් අයිත් මෙහින් ආවා. පිටේදී මුහත් ඕක කියවනවා. එතකොට කියන්නේ අර බේත දෙකක් හයිකනේ කියන්නේ. එතකොට අර ගතිය බුරු අර ඒකේ ඔබ දකින්න ඕනේ මේ බුරු බුරා පස්සෙන් එනවා. මේ බුරු බුරා එනවා. ඉතින් ඔබ අහන්න පෙර සැරේත් ඕකම කරලා මේ ඇවිල්ලා තෝක මොකද නෝම කරන්නේ කියලා. ඇයි තෝදේ යන බවන බදලලා තිබුණා. බුදුහාඳුරු කියන බුරු බුරේ වලට බුදුහාඳුරු කියන්නේ දස් බුරනවා දැනුත් බුරනවාද කියලා. ඒවන් කියන අනුකම්පා කරන්න කියලා. ඒ ගති තියෙන හැබැයි ගති තිබුණට දැන් අපි ඉන්නේ කොහෙද? මනුෂ්‍ය ලෝකේ ආන්නේක තාපින්නන්නේ හරිම සෙයිස් අපි ඉන්නේ දැන් මනුෂ්‍ය ලෝකේ. හැබැයි එකක් මතක තියාගන්න දැන් ඔබට උතුම විදියේ පින්නන්නේ පෙර සසරේ කරපු අකුසල කර්ම තියෙනවා විපාක දෙන්න. උතුම අකුසල කර්ම විපාක ටිකක් තියෙන විපාක දෙන්න ඔබට. දැන් මේ මොහොතේ මැරලා යන මේ මොහොතේ අපහාය කරන්නේ නෑ. මේ මොහොතේ අද නෑ. මේ මොහොතේ දුකටපත් වෙන එක තියෙනවා පින්නන්නේ එන්න ලොකු ප්‍රසරක ලොකු ප්‍රසරක තියෙනවා. දැන් මෙහෙකද කියලා වික්ටෝරියා ජලාශයකට වතුර පුරවලා තියෙනවා. අඟව කාලක් විතර ඇරියා මොන ප්‍රසරකක් දෙන්නේ ඒ වගේ දගන්ත ප්‍රසරකක් යටින් තියෙනවා. හැබැයි ඒ ප්‍රසරක ඉන්න බෑ. තිබුණට ඉන්න බෑ. මක්නිසාද ඉන්න බැරි අපි ඉන්න තැන පුදුම ශක්තිමත් තැන. එන්න බෝ ප්‍රබලම ඒව එනවා අනිත් ඒව එන්න බෑ. විපාක දෙන්න බෑ මනුස්ස ලෝකෙ නිසා. හැබැයි මෙතනින් අදගෙන වැටුනොත් අර කරපුවත් වෙන ගහිනා මේ කරපුවත් වෙන ගහිනා දිගට හරහට හම්බෙනවා. අයි බේරුමක් නෑ පිළිගන්න. මේ මෙතෙන්ට ආවට පස්සේ ගොඩාක් කියලා විපාක දෙන්න බැරි වෙනවා. ඕව දුන්නොත් මොන වෙයිද? ඒක නිසා අපින්වත් මේ ඉක්මන් කර කර මේ ධර්මය තුල ක්‍රියාත්මක වෙන්න. දැන් ඔබ සතුටු වෙන්න එපා. දැන් අපි දැන් පෙරතතර මේ මැරෙන හැමන කොට අපි මේ පුණ්‍ය ශක්තිය පිළිගලා තමයි දැන් මෙතෙන්ට පැනගත්තේ. දැන් පුණ්‍ය ශක්තිය දැන් ඔබටම තේරෙනවානේ. දැන් මේ දන් දීලා සිල් රැකලා භාවනා කරන කෙනෙක් පුණ්‍ය ශක්තිය කියන්නේ දැන් ඔබ අඳුම ගානේ හැමදේටම ඕකේ කරන්නේ. ඒකද කරන්නේ නැහැ පින්නනේ. ඔබ කොච්චර බින්නිටද දැන් මෙතෙන්ට ආවත් මේ යවිලා ඉන්න ටිකේදී දැන් මෙතනින් අපිට එකලා තියෙන අරපැත්තට ගියා අපි කප්පේ යන්නේ කතා කරන පාට කියලා. උදුන ඒ කියන්නේ එළව මෙළව දෙකටම වැඩක් නැති කියලා කතා කරන්නේ. ඒ වුරුව පින්නන්නේ. ඒ කියන්නේ ඒව තේරුම් නැඹුරුලා තියෙන සතරපායට. ඒව තේරුම කෙනෙක් පින්නන්නේ. අපි මේ පොඩි ටිකන්නේ මෙතන කරන්නේ ඒ තරම් එකක් තියෙනවා නේ මෙතෙන්ට ආවේ. එදින්දි මෙහෙණිත් අපි අකුසල කරනවානේ. ඒ අකුසල වලට අපි බාධක හින්දෙපේ. දැන් මේ කරපු කුසල ටිකක් කරනෝනේ දැන් විපාකයක් අපි ලැබෙලා තියෙන. එහෙනම් ඒවිත් කරපු අකුසල තව තියෙනවානේ. එහෙනම් දැන් කල්පනා කරගන්න පින්නන්නේ මෙතෙන්ට ආවා වාසනාවන්තයි. හැබැයි දැන් මෙතනින් පැනගන්න උත්සාහ කරනවා. නැති වුණොත් පහලට වැටුනොත් මේවත් එනවා අරවත් එනවා. ගැලවීමක් ඇත්තෙම නෑ පින්නවා. ඒ නිසා අන්න දැන් කාරණා තුනයි. තුන් කාරණා තුනකින් අපි නිදහස් වෙන්නන්නේ. හතරවෙනි කාරණා බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේනම පහල වෙලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන කාලේ මහණෙනි මෙයා ඉපදිලා තියෙන දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය ලෝක දීර්ඝායස තියෙන දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ අකන්‍ය තලබඳු දිව්‍ය ලෝකේ. එතකොට යාලා මොන විදිහකවත් මේ පැත්ත අහකට
සංඥාවක් අසකත් කරන්නේ නැහැ කියන්නේ. බුදුවරු මේ ලෝකේ පහළ වෙලා ධර්මය අවබෝධ කරගෙන දේශනා කරලා බුද්ධෝත්පාද කාල ඉවර වෙලා යනවා අරගොල්ලෝ ඒත් එහෙමයි. ඒ වගේ බුද්ධෝත්පාද කාල කීපයක් ඉවර වෙන පුළුවන් ඒගොල්ලෝ ඒත් එහෙමයි. එතකොට දැන් අපේ වර්තනාවට පිළිබඳ දැන් අපි එතනුත් අතන ඉදිරියනේ. ඔන්න මේ භාවනා කරලා ගිහිපුවා එහෙම අපන්‍ය සලබන්දු දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. හැබැයි ඉපදිනා අමුතු පහනක නැතනවා. ඒකයි අපි ඔබට කියන්නේ භාවනා කරන්න අවබෝධයක් ඇතුව මේක එක්කන කියන විදිහට කරන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ සාසනයට පළමුවෙන් පිහිටෙන්න. ඒ පිහිටෙන කල්යාණ මිත්‍රයෙක් මොනවද හැන්නේ? එහෙම නැතුව මේ හරියට දේ දන්නේ නැතුව දෙයක් කරන්න යන්න එපා. එතකොට බිනවත්නේ එහෙනම් අපි ඒ කාරණාවනුත් අතමිදිනවා. දැන් කාරණා හතරකින්ම අපි දැන් අතමිදින තියෙනවා. තව කාරණා හතරයි. එතකොට ඊළඟ කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේම ලෝකපාලා ධර්ම දේශනා කරනකොට මෙයා මොනස ලෝකෙදිනවා. හැබැයි මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙන්නේ ඈත පිටතර ගම්මානයක. ඒ හරියට මුත් මේ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිසි කෙනෙක් යන්නේ නැහැ ඒකට. මෙච්ච මිනිස්සු ඉන්න ඈත පිටතර ගම්මානයක ඉපදිලා තියෙනවා. ඒ නිසා මෙයාට මනුස්ස ලෝකෙ උදුනා කියලා ධර්මයක් අවබෝධ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔන්න නිවනට හානි කරමු අන්තරාය කරමු පස්වෙනි කාරණා. එද හයවෙනි කාරණාව තමයි පින්වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ පහළ වෙලා කෙලෙස් සංසිඳෙන්නා වූ පිරිනිවන් පාන්න හේතුවන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුවන්නා වූ ඒ ධර්මයේ දේශනා කරන කාලෙ පින්වත්නි මෙයා ඉපදිලා තියෙනවා මනුස්ස ලෝකෙ. හැබැයි මනුස්ස ලෝකෙ ඉපදුනාට මෙයා පින්වත්නි නියත මිත්‍යා දෘෂ්ටිකයි. නියත මිත්‍යා දෘෂ්ටිකයි. දැන් ඕගොල්ලෝ බහුතරයක් මිත්‍යා දෘෂ්ටිකයි නේ පින්වන්නේ. නියත මිත්‍යා දෘෂ්ටික නෙමෙයිනේ. නියත මිත්‍යා දෘෂ්ටික නියත වශයෙන්ම සතර අපායයි. ඕගොල්ලොන්ට පුංචි ඉඩක් තියෙනවා ලක්ෂයකට විතර එක චාන්ස් එකක් තියෙනවා දිව්‍ය ලෝකයට මනුස්ස ලෝකයට පැනගන්න. දස ලක්ෂයකට විතර එකක් තියෙනවා දිව්‍ය ලෝකයට මනුස්ස ලෝකයට පැනගන්න. අනිත් ටික සතර අපායයි. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකය නියත වශයෙන්ම සතර අපායයි කියනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිකය කිසි විටක සතර අපායට යන්නේ නැහැ කියනවා. එතකොට එහෙමනම් අන්න දැන් ඉපදිලා තියෙන මනුස්ස ලෝකේ හැබැයි එයා මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන්නේ එයා කර්මයේ කර්ම දැන් ඕගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. කර්මයේ කර්මඵල පිළිගන්නුනේ පින්නන්නේ. එතකොට ලෞකික සම්මාදිටියනේ. ඔබට ලෞකික සම්මාදිටිය තියෙනවා. අර එයා ලෞකික සම්මාදිටිය නෑ. එයා කර්මයේ කර්මඵල පිළිගන්නේ නෑ. මෙලොව පරලොව පිළිගන්නේ නෑ පින්නන්නේ. ආන්න ඒක නිසා එයා නියත මිත්‍යා දෘෂ්ටිකයි. නියත මිත්‍යා දෘෂ්ටිකෙන් සද්දක්ම විකෘති නිසා මෙයා මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා. මේ නිසා කියනවා මහන්නේ මෙන්න නිවනට හානි කරව වන්තරාය කරව හයවෙනි කාරණා. දැන් ඒකට ඔය කාරණා හයෙන් ඔබ නිදහස්ද කියලා හිතන්නේ? දැන් නිරෙන් නිදහස් නේද? සාමහෙද? නිදහස්. ත්‍රේත රෝගයෙන් නිදහස්ද? තිරිසන් රෝගයෙන් නිදහස්ද? අසඤ්ඤතලබදු දිව්‍ය ලෝකවල නිදහස්ද? නිදහස්. ඈත පිටිතර විසුන් වහන්සේ නමක් අපරි නැති ප්‍රදේශවල නිදහස්ද? නිදහස්. ඊළඟ හයවෙනි කාරණාව නියත මිත්‍යා දෘෂ්ටියනු නිදහස්. ඔයගොල්ලෝ දන්තම් දෙනවා කර්ම කර්ම පල හොඳටම පිළිගන්න ඕනේ පිළිගන්න. හොඳටම පිළිගන්නවා මං අහලා නැහැ ඉතින්. ඇයි කර්මයේ කර්ම පල හරියට පිළිගන්නවා පිළිගන්නේ? බොරු කියන්නේ නැහැනේ. ඇයි බොරු එක විපාක දන්නවනේ? බොරුකම කරන්නේ නැහැනේ විපාක දන්නවනේ. නමුත් ඔයගොල්ලෝ අහුනකන කාරණෝනේ ක්‍රේම වල ගහනවනේ. ඇයි බොරු කියනවනේ? ඉවිසියා කරනෝනේ. එහෙම නේවා. ඒ වුණාට ඔබ ලෞක සම්මාදිටිය තුන ඉන්න. කාරණා කීයද? 6. 6කින්ම නේද? 7වෙනි කාරණාව තමයි පින්වත්නි. බුදුවරයෙක් ලෝකෙ පහළලා මේ ධර්මයේ දේශනා කරනවා. හැබැයි මෙයා මේ මනුස්ස ලෝක ඉපදිලා බුදුබණ ඇහෙන මානෙම ඉපදිලා. ඇහෙන මානෙම ඉපදිලා හැබැයි මෙයාට බුද්ධ වචනයයි බුද්ධ වචනේ නොවන එකයි තේරුම් කරගන්න බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කෙලතොළුයි දුෂ්ප්‍රඥායි. ආන්න එහෙම බුද්ධ වචනයයි බුද්ධ වචනේ නොවන එකයි තේරුම් කරගන්න අමාරුයි. ඒ නිසා මෙන්න නිවනට හානි කරව අන්තරාය කරව හත්වෙනි කාරණා. අටවෙනි කාරණා බුදුහාමුදුරුවෝ දේශනා කරන මහන්නේ මෙන්න ප්‍රඥාවන්තයේ ලෝකෙ පහළ වෙනවා. එකම බණපදයෙන් සියල්ල අවබෝධ කරගන්න. හැබැයි මහණෙනි බුදුවරේ ලෝක පහළ වෙලා නැහැ. බලන්න පිටුමට යවාසනාවක් කරගෙන
අටවෙනි කාරණාව කියන්නේ ඒක වෙනුනේ එක්කම ප්‍රඥාවන්තයෙක් ලෝකේ පහළ වෙනවා එක්කම බණපදයේ මහණෙනි එයා සියල්ල අවබෝධ කරනවා අදාර ජීවිත දැක්කනම් දැක්කවතර විතරයි කියන කොට අවබෝධ කරගත්තා වගේ අවබෝධ කරන නමුත් මහණෙනි බුදුරේ ලෝකේ පහළ වෙලා නැහැ ඒ නිසා නිවනට හානි කර වූ අන්තරාය කර වූ අටවෙනි කාරණාව ඒක දැන් එතකොට බලන්න මුල් කාරණා හයෙන්ම නිදහස්ද නැද්ද නේද අටවෙනි කාරණුත් අපි නිදහස්ද නැද්ද දැන් බුදුරාමතුමා ලෝකේ පහළච්ච කාලයද නැද්ද පහළ වෙච්ච කාලය ධර්මයේ තියෙන කාලය හැබැයි ඔබ ඉන්නේ පින්වන්නේ හත්වෙනි කාරණාවේ ගොඩාක් අය ලංකාවේ ඉන්නේ හත් ඒකේ බුද්ධ වචනේ නොවන එකයි තේරුම් කරගන්න නම් මම නම් හිතන්නේ බොහෝ පිරිසකට පින්වන්නේ අපහසුතාවයක් උතන තමයි ඔබට තියෙන ප්‍රශ්නේ. ඒක නිසා තමයි ඔබ මට මම පුජ්ජනිකව හිතන්නේ අපේ බෞද්ධයන් විශාල ත්‍රිසක් ඔන්න උතන ඉන්නේ. හැබැයි ඒ ඉන්න විදිහ මම හිතන්නේ ගත්තම් පින්නන්නේ සාමාන්‍ය බෞද්ධ නෑනේ සියයට දෙන්නේක්වත් ඉන්නන්නේ. අපේ සමස්ත ලංකාවේ ගත්තොත් දෙන්නේක්වත් බෞද්ධ නෑනේ. 1000කට දෙන්නේ විතර තමයි කෙනෙක් දෙන්නේ බෞද්ධයෙක්. හැබැයි අනිත් අය ටික උපතින් බෞද්ධනේ පින්නන්නේ. උපතින් බෞද්ධ වෙලා ඉඳගෙන අර ගම්කම් දෙනවා සෙල් රැකිනවා ඒකට ඉදිරියට සම්මත ටික කරනවනේ හැබැයි මේගොල්ලන්ට මට හිතෙනවා ඒගොල්ලන්ට පෙන්නන්නේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා මේ ධර්ම ඇහුනනම් ඔතනින් 150කට තර නැහැ ඉතුරු මල කන්නන් ටිකල නැගිටවන්න බෑ මොන විදියටද ඔතනින් 150කට තර නැගිටින්නේ එහෙනම් අර ලොකු පිරිසකට කරගන්න පුළුවන් මට හිතෙනවා ලොකු පිරිසකට හරියට පුදුහාඳුනන්නේ වචනේ ආවේ නැහැ. දැන් බුද පිරිසකට ආවේ පින් කරන්න. ඒකට තුනේ කියන්නේ පුණ්‍යාර්ථස්කාර ප්‍රකට කරන්න. ඔය දේම කරන්න. ඒ කියන්නේ මේ දන් දෙන්න හොඳයි, සිල් රකින්න, භාවනා කරන්න. එතකොට දැන් ඕගොල්ලෝ භාවනා කරන මොකට භාවනා කරනවද කියලා දන්නේ නැහැ. හිතන්නේ නිවන් දකින්න කියලා. නිවන් දකින්න භාවනා කරනනම් භාවනාවට සුදුසුකම් කියලා තියෙනවා. ඔබ සුදුසුකම් නැතුව භාවනාව කරන්න. දැන් ඔබ සිල් රකින්නේ නැහැ. දැන් සිල් රකින්නේ ඉන්නේලා ඔබ කරන්නේ හොඳයි. ඔබ සිල් රකින්න තුලක් කරන්නේ සම්මතය තුල ඉස්ථාපද කියන සික් වෙනවා. ඒක හොඳයි. හැබැයි දැන් ඒකට විදිහට කරනවා. හැබැයි නමුත් ඔබ අහන්නේ නැන්නේ දැන් ඔබ දකින්නේ නැන්නේ අපේ සීලේ කැඩෙනවද මොනව වෙනවද කොහොමද වෙන්නේ කොතනද සීලය ඇති වෙන්නේ කොතනද නැති වෙන්නේ මොකක්ද අපිට නැති වෙන්නේ කොහොමද කියලා ඒ විමසන්නේ නැන්නේ පින්නම්. ඒක නිසා දැන් සාම්ප්‍රදායික කරන්න වාලේ බොහෝ උදවිය කරන බවක් තමයි එහෙම පේන්නේ. ඔබට එහෙම කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් ඔබට ඒ අවස්ථාවත් මට හිතෙන උදා කරගන්න පුළුවන් කියලා. එතකොට බලන්න ඔය කාරණා හතෙන් ඔබට අත මිදෙන්න පුළුවන් වුණොත් අතෙන්ම අත මිදුණ කියන බුදුහාඳුර දේශනා කරන මහණෙනි එකම අවස්ථාවයි. ඕගොල්ලෝ මේ නැළලි නැළලි වෙන වෙන වැඩ කර කර හිටියට මහණෙනි නිවන් මඟ සාක්ෂාත් කරගන්න තියෙන එකම අවස්ථාවයි. මේ කාරණා අතෙන් යමෙක් අත මිදුණා නම් එයාට එකම අවස්ථාවයි. මේ අතෙන් අත මිදුන්නේ නැත්නම් එයාට අවස්ථාවක් ඒ කියන්නේ තාම අවස්ථාව උදා වුණේ නැහැ. එයා තාම උදා වුණේ නැහැ. එයා මේකේ අසමත් වෙච්ච කෙනෙක්. ඒ නිසා මේ අවස්ථාව අතෙන් අපි නිදහස් නම් එකම එක අවස්ථාවයි. ඇයි කියනවා දැන් මේ අවස්ථාව වලින් දැන් අපි කොහොමද කියන්නේ ඊළඟ භවෙම අපි සම්පූර්ණ මනුස්සෙක්ම වෙයි කියලා. ඒ වෙනකොට බුද්ධ ශාසනය මුත්‍යයි කියලා කොහොමද කියන්නේ? එතකොට පිරුණේ හදිස්සියේදීවත් කොරෙක් වුණොත් මේක අවබෝධ කරගන්න බෑ. මන්දබුද්ධිකෙක් වුණොත් මේක අවබෝධ කරගන්න බෑ. ඔබ මනුෂ්‍ය ලෝකේ ආවත් අන්ධයෙක් වුණොත් මේක අවබෝධ කරගන්න බෑ. මනුෂ්‍ය ලෝකේ ආවත් බොළුෙක් වුණොත් මේක අවබෝධ කරගන්න බෑ. මනුෂ්‍ය ලෝකේ ආවත් එකතන ඉන්න ලෙඩෙක් වුණොත් මේක අවබෝධ කරගන්න බෑ. එතකොට ඒ ටිකමුත් නිදහස් වෙලා මේ වෙනුත් නිදහස් වෙලා එතනමද මනුෂ්‍ය භවයක් ලැබෙයි කියලා. ලැබෙන්නේ අපිට මේ ලැබෙන එකම අවස්ථාව. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කියන්නේ මේක එකම අවස්ථාව. මේක පින්නන්නේ මේ මම සූත්‍ර දේශනා දෙකයිම කියවලා තියෙනවා. ඒ දේශනා දෙකෙන් මේක මේ නිවනට මේ විහිිතසක් අපේන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන සූත්‍රයක් නෙමෙයිනේ. මේකෙන් පුතුම සතර පයක් ඇතිවෙනු කියන මට මේ සූත්‍රයේ එකම කරපාණා. ඒ තරම් පිළ දැන් කල්පනා කරන පටන් ගන්න දෙයියනේ මේ ලැබීමක් ලැබෙයිදයි
මේ සියල්ලගේ මතහැරලා අපහැරලා බේරලා 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 මෙහෙම එන්න. ඒ කාරණා අතනුත් නිදහස් වෙනවා. බොළුවෙක් නොවි, අංගවිකලයක් නොවි, මන්දබුද්ධිකයක් නොවි, දීරෙක් නොවි, අන්ධයෙක් නොවි. එහෙමත් මනුස්සක් බව ලබන දැන් මොන්නත් තරම් කුසල කර්ම කරන්න ඕනේ. ඒක බුදුහාමුදුරු දෙන එකම අවස්ථාව. දැන් මේ ඔබට අපට තියෙන පිටින් මේ එකම අවස්ථාව. දැන් ඕගොල්ලෝ මොකද? ඔගොල්ලෝ මේ එකම අවස්ථාවකින් ඔය ඉතින් නැවැරෙන්නේ නැවැරෙයි ඉතින් ඔය ඉන්නවා. දැන් මේ ආවදේ වෙන්ද වල්ලන්නේ ඉතින් වල්ලන්නේ පුළුවන් අයත් සුදු වල්ලා මේක ලොකු අවශ්‍යතාවයක් නැහැ පින්නත් මේ. දැන් ගොඩක් අය තියෙන්නේ කිව්වොත් අපි අහනවා. හදනම් අපි බලනවා. එහෙම නැතුව දැන් මේක අපේ ඇතුළටම ඉන්න ඕන පින්නත් මේක. ඔබ ජීවිතේ පරිත්‍යාග කරනවා සාසනය වෙනුවෙන්. බුදුහාමුදුරුවනේ ජීවිතේ පරිත්‍යාග කරනවා. මත්පිට මේ අවස්ථාවයි ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ කාරණා අටෙන් වත මිදුණා. හැබැයි ඔබ ගොළුෙක් වුණා නම් ඔබ දැන් ඊට පස්සේ අනිවාර්යෙන් පුණ්‍ය භාගිත ප්‍රදාව කරලා දැන් ඔබ ඒ ටික සුදුසුකම හදා ගන්න ඕනේ. දැන් අපි මේ සුදුසුකම හදාගෙන දැන් සුදුසු නුසුදුසු නෙමෙයි සුදුසු නම් දැන් ඉන්නේ ආන වැඩ පිළිවෙල කරා. ඒ වැඩ පිළිවෙල කරේ නැතුනොත් කියන්නේ මහා අවාසනාවන්තකමක් නැහැ කියන්නේ. දැන් එතකොට ඕක දැනුනම් වෙන බාහ කොච්චර සංසාර බයක් ඇති වෙනවද කියන්නේ. උගුල් නිකන් ගිහින් බලන්නකෝ ගොළුව බීරු අංග විකුලේ මන්ද බුද්ධිකෝ ඉන්න තැන ගිහින් බලන්නකෝ අපි එහෙම නොවි අපි මේ ආව කියනකොට මේ ආපු හේම කොහොමද කියලා. ලෙහෙසි දෙයක්ද කියලා. මේකයි පින්නන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ දුෂ්ටක් සනේන් අත මිදුණු මේ කෙනා ඉන්නේ භාගතුන් අප දේශනා කරන හිත ගිනි ගත්ත කෙනා ගින්න නිවන්න වගේ මේ ආර්ය සත්‍ය අවබෝධ වෙනස කටයුතු කරන හිත ගිනි ගත්ත කෙනා ගින්න නිවන්න වගේ. ඇයි පිළන්නේ අපිට මේ මේ නොලැබෙනම අවස්ථාවන්ගේ තේරෙදි බේරි මේ ලැබුණේ එක අවස්ථාවක අත්කම් එකක් වුණා නම් වැඩේ ඉවරයි නේ. ඒකෝට මේක පෙන්වන්නේ තේරෙන්නේ නැහැ අපිට. ආවද දැන් අර අපිට හිතෙන්නේ දැන් ඔබට හිතෙන්නේ මේක දැන් ඕගොල්ලෝ දැන් ගොඩ දෙනෙක් හිතන ඉන්නේ මොකද්ද ඊළඟ භවයේ කියන්නේ මනුස්ස ලෝකේ ඇවිල්ලා කන්න තුම වැඩේ නේ පින්නන්නේ. ඇත්තටම මිනිස්සු හිතන්නේ මේ ඇගේ ඇත්තටම මේ බණ ගෙදර කාවක් කන්න යන්නේ දාන ගෙදර කාවක් කන්න යන්නේ මල ගෙදර ගියත් කන්න යන්නේ වෙන මොකද ගියත් කන්න යන්නේ. ඇයි මේ කන්න ඔය දැන් අඩු ගන්න දැන් ඔබ බණපදයක් අහන්න අදිනවනම් ඔබ අඩු ගන්න සම්මතයේ අට සිල්වත් සමාදන් වෙලා අද හිතා ගන්න ඕන අපි 12න් පස්සේ ආහාර වෙලා අදපාරින්. බුදුරජාණන් වහන්සේලා පස්සේ බුදුරජාණන් වහන්සේලා මහා රහතන් වහන්සේලා ගමන් කළ උත්තරීතර ගමන් මාර්ගයේ යන්න අපි අද දවසේවත් අදිස්ත්‍යම් කරනකොට එහෙමද? මොන කිස්සුවක්ද? කන්නමයි. දැන් හිතන් ඉන්නේ දැන් පොකොළුන්ට ඊළඟ පරි මොකද මේ බලාපොරොත්තුව? දෙවිදයි තියෙනවා වගේ මනුෂ්‍ය ලෝකේ ඇවිල්ලා කන්නම් වෙයි කියලා. මේකෙන් දැන් කන්න හිතන් ඉන්නේ ටිකක් හම්බ කරන හැටි මේ නෙමෙයි කොහොමද නිකං කන්න නිකං කන්න දැන් පරිලා හදන්නේ කොහටද දිවි ලෝකෙට කොහොමද ඒක තමයි මේ ඉහෙට තරම නිකං කන්න ඇයි දැන් අතරම මේ මම මේ හොඳට මේ ගවේෂණය කරන්නේ නැහැ කියන අහන උතුරු විමසු ඉඳලා ඉතින් මෙහෙම ඒගොල්ලෝ දන්නේ මම ඒගොල්ලෝ ඉන්නේ ඒ තමයි මේ ඉස්තර කිරීමක් කරනවා නේද මම ඉන්නේ කියන්නේ අහමු ඕ මිතින් ඒ රජු මේ දුක කටින් පුළුවන් නේද ඒක දුක නැතුව කන්න බොන්න මේ ඇයි ඉතුරු පැතුම් දෙය ලැබෙනවා කියනෝනේ ඊට පස්සේ සමහර මොඩියෝ ටිකක් කියනවා එහෙට ගිහින්න කියන්නේ නොවේ ඉන්නුනේ ඔය ඉන්නකම් ඒක කිල්ල බනහල නිවන් දකින්නවා කියන පුතුම වැඩේ නේ පින්න දෙක නිකන් කාලා ගොඩක් හරුදා ඉඳලා එදෙන්දි එහෙදි කරගන්න මෙහෙදි කාලා දානවා කියලා මන්නේ මන්නේ දිනේ බුද්ධිය තියෙනවන කල්පනා කරනකොට දැන් ඕගොල්ලොන්ට එක මහත්යත අරගන්න බැරුවා එක නෝනේ තරගන්න බැරුවා ඉන්න ඕගොල්ලෝ මේ එතන ගඳ ගහන නෝන ගඳ ගහන මහත්ය දෙකක් කිව්වොත් දෙකක් කියන නෝන ඕකත් අරගන්න බැරුව ඉන්න ඕගොල්ලෝ හදිස්සියේදීවත් දිව්‍ය ලෝකෙට ගිහින් පැනලා දැන් මේ මහත්ය දිව්‍ය ලෝකෙට ගියා කියනවා දැන් මේ ඇට අරගන්න බැරුව මේ වයතර ගිහින්වත් මේ තේන්නත මේ ලාල් මහත්ය ඉන්නේ නැති ගිහින් අපි නම් දැන් කෙතෙන්ද ගිහින් මේ කරමු පුණ්‍ය සත්‍යයකට දෙන්න ගියා
අප්සරාවියෝ 500ක්. නඳ ගහන්නේ උනුත් නෙමෙයි. ලක්ෂණමය. එතකොට පින්වත්නි හිතුව පැතුම් දේවලු ලැබෙනවා. එතකොට අප්සරාවියෝ 500කුත් ලැබුණොත් 50යිද? එකක් ලැබිලා මේ අමාරුවෙන් ඇදගෙන මෙතෙන්ට එන්නේ නැහැ. තේරෙනවා? 500ක් ලැබුණොත් ඇත්තටම නිකන් ප්‍රායෝගික බලනකෝ 10යිද? ලැබිච්චුවද පින්වන්නේ හේගිය කාලා තමයි විඳින්නේ. මේ මේ දැන් නෝන මැරලා වැටෙනවා පේනවා ගඳ ගන්නවා පේනවා තප්පි ගල වෙනවා පේනවා මේක පේති පේති එකපස් තමයි. බෑ පින්නේ පුදුම පුදුම වැඩක් තියෙනවා. මේ නාකි මුත්තලාට බෑ නාකි ආචිලට අරගෙන මේ නිලිය වැටෙන්නේ. නාකි ආචිලා කරන නාකි තියෙන තරම. ඒක ඒකනම් කාම බැඳීම. බුදුහාමුදුරු දෙන්නා කරනනේ. මාන්නේ මේ වික්ෂුන් වහන්සේලා පිටපතේ වඩනවා දකින්නවා කියන එක්තරා මනුස්සයෙක්. එහෙම තිතනළු අනේ මුනාසිරාම හොඳට කරවතට අනුභව කරලා ඉන්නවා මමත් මහන වෙන්න ඕනේ කියලා. කියනකොට එයාට තියෙද නෝනු අර දිහා නේද? අනේ එයාට තියෙද නෝනු එයාට නෝන කෙනෙක් ඉන්නවා. ඒ නෝනා මේ කිලිටි කුමාරියෙක් වගේ බුදුහාමුදුරු දෙන කළු පාටයි කෙට්ටුයි වැරැමි දත් මැලියම් බැඳිලා ඒ බුදුහාමුදුරු විස්තරයක මැලියම් බැඳිච්ච දත් තියෙනවා කොණ්ඩේ කීරි ගහිලා එකම රෙද්දක් ඇඳන් තියෙන ඒ රෙද්ද තම්පු කී දැන් මාරු කරන්නත් යන්නේ කිලිටිම කිලිටි රෙද්දක් ඇඳගෙන එහෙම ඉන්න මිනිස්සයා ඒකද එක හත්ති වළඳයි විතර තියෙන්නේ ඊට පස්සේ මොන හරි අට වර්ග ටිකක් තියෙන්නේ මහන්නේ ඉන්න තියෙන වරිච්චි වරිච්චි ඇඳන් බිත්තියේ තියෙන ගෙයි වහල මේ පැත්තෙන් එන පස්සිය මහන්නේ අර පැත්තෙන් යනවා කියනවා කිසිම බාධාවක් නැතුව. ඒක මහල් දෙවිගේ මට්ටම හිතන්න පුළන්නේ. එහෙනම් අර මනුස්සයා කරනවා ඒ තරවතර කාලේ ඉන්න පුළුවන් ප්‍රයදුනාන් කියලා හිතනකොටම මහණෙනි අර මිනිහට මතක් වෙනවා. අනේ මං කොහොමද යන්න ඕන දාලා ගන්න. ඕන බලන්න. එතෙන් බුදුහාමුදුරේ එනවනේ කියලා අපිට ටික දේරු කියනෝනේ. මෙල යන්දා තියෙන කෙට්ටු වැරදි වෙච්ච කිලිටි අඳුමක් නැන් ඉන්න ඒ නෝන ඒක නම් යන්නේ කොහොමද? ඊළඟ කවුරු හරි ගොඩක් දැන සම්මන්න මම ඒක දාපුවම හරිනවා. කොහොමද මම රහත්ිය දාලා යන්නේ? මුදුන වැඩේ පින්න දැන් ඕගොල්ලෝ නොසිතුවට ඕගොල්ලෝ හිතන්නේ අපි මේ ගෙදරටම හත්කයි නෝන්ටයි තමයි බැඳෙන්නේ නෑ. ඕගොල්ලෝ ගෙදර දුරේ ඉඳමටත් බැඳිලා තියෙන බඩු මුට්ටුවකටත් බැඳිලා බලන්න ඕනේ ඒව අහිම් වෙන්න යනකොට තමයි ඒව දැනෙන්නේ පින්න. ඒක නිසා මේක දැන් ඇත්ත එහෙමත් ඇත්ත අරගෙන බැරි එකේ අහම්බෙන්වත් කරපු දිනකට දිවිලෝ ඔයගොල්ලෝ මොකෙන් මොකක් කරලා නතර වෙයිද කියලා හිතන්නේ. එහෙනම් ඔය සත් සම්පත්ම තමයි වඩින් නැති මිදින්නේ. හැබැයි ඔබ දිවිලෝකෙට කිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ පින්නන්නේ පොඩාට රැවටිලා තියෙන බුදුහාඳුනගේ බණ කියලා ඔබ ආන්නේ විවිධ ඒවා. මොකද ඔබ මේ චතුරාර්ය සත්‍ය කියන වචනේ කිව්වනම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන වචනේ කිව්වනම් අංගටික කිව්වනම් පංචපාදානස්කන්ධ කිව්වනම් බෝධිපාක්ෂික ධර්ම ටික කිව්වනම් ඔබ නවත් ඉන්නත් හරි. අන්න දුන්නේ බුදුබණ නෙමෙයි. පින්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔබට අහුනොත් ඔබේ මනස තුල ඒක ඔබට සකස් වෙන වැඩ පිළිවිලා. අර බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපාය ධර්මයේ ඔබට ඒ කියන්නේ උපාය ධර්මයේ ඒක මේ උපාය ධර්මයක් අපිට ඉතර වෙන්න දීපු එක. ඒ කියන්නේ ආදම් බුදුන් දෙදා මහන්නේ මම ධර්මයේ පහුරකට උපමා කරනවා කියලා. පහුරකට. එතකොට දැන් ඔබ ඉගෙනගෙන මේ පහුරු ලක්ෂණ ටික. පහුරු ලක්ෂණ ටික ඉගෙනගත්තා කියලා ඔබ ඉතර වෙන්නේ නැහනේ. ඉතර වෙන්නේ නැහැ නිවාරෙන් පහුර හදෙන්න ඕන. දැන් ඕගොල්ලෝ කරන්නේ ඒ පහුර මේ පිළිවඳ ඉගෙන ගන්නවා. පහුරක් තියෙන එක නෝ ඒක කරන්නේ. එහෙනම් බලන්න කියලා මේ ලැබිච්ච අවස්ථාව කොච්චර දුර්ලභද බලන්න. මොනතරම් වටිනවද කියලා බලන්න. එහෙනම් මේ අවස්ථාව අසාරින් එපා පින්නන්න. දැන් අපි කියන ඔබට බොහොම අනුකම්පාවෙන් කියන්නේ එහෙ කිහිල්ල කරගන්න වෙයි කියන එක වෙයිද මෙහෙදි කරගන්න බැරි වෙනකොට. මේ එතකොට වෙනන්නේ ඊළඟ කතාව එහෙ හැබැයි ඔබ මේ ධර්මයක් අවබෝධ කරන එහෙ කියන්නේ එහෙත් ඉන්න මාර්ගඵලම් දිවි පුත්‍රය. එතකොට ඒගොල්ලෝ එකතු වෙනවා පින්නා. දැන් මේ ඔයගොල්ලෝ මේ විදිහට එකතු වෙනවා කියන්නේ එහෙම එකතු වෙනවා. ඇවිල්ලා අන්න ඒගොල්ලෝ බලනවා. නැතු අනිත් අය බලන දැන් තව කොච්චරද මේ පැත්තේ දැන් අපි කියන්නේ බෞද්ධය කියන අපේ සිංහල තව කොච්චරද? නමුත් ඒ දැන් සමහර වෙලාවල් ඔයගොල්ලෝ අනිත් අය ගැන තියෙනවා එන්නේ. සමහර ගම් ඥාති කියනවා, සමහර ගෙදර ගම් කියනවා මොකක් හරි. අන්න ඒක තමයි අර හේතුව කියන්නේ ඒගොල්ලෝ. ඒ උත්තර දෙකම තමයි දෙන්නේ. ඒ නිසා මේ දවල් අතහරින්න එපා කියන එක තමයි කියන්නේ. මේක ප්‍රයෝජනේ ගන්න පුළුවන් වෙනුදුන් දස්ස ඥානවන්තයෙකුට. ඔබ උත්සාහයක් තරන්නේ. ඉන්නේ නැතරේ නේද?
හිතුවේ දිනන්නේ අද මේ ඕගොල්ලෝ පුටුඩු වාඩි වෙච්ච නිසා එකම බුද්ධ වචනයක් දේශනා කරේ නැහැ මේ සාමාන්‍යයෙන් ඔබට මේ මේ වෙන සමාය දේශනා කරේ කියලා මේකත් සංසාර මේ ඔබ ඉන්නතර දැනගන්න අපි අපිට මේ තවස්තාව නම් මේ ඕකෙන් කෙලස් නැසෙන්නේ නැහැ කෙලස් නැතන මාවතකට එන්න හරි තමයි අයියෝ අපි ලැබිච්ච අවස්ථාවත් වරනද කියලා ඕක හරි දෙස්සයිනේ නැත්නම් අපි අද පන්සලේ සිට හොඳට තමයි කරද්දිත් අපි හොඳ අවස්ථාවක් තමයි කිය අපි හෙට බලන්න මේ කොහොමද බුද්ධ සාසනය තුළ වැටිවිල ගිනියන්නේ කියලා බින්නන්නේ මේක ඔබට මම නම් කියන්නේ පුළුවන් ඒ කියන්නේ සෝතා දැන් ඔබට පින්න සෝතාපන්න ඵලයක් සාක්ෂාත් කරගන්න පුළුවන් මේ ජීවිතේ අවම වශයෙන්ම මම කියන්නේ දැක්ම වෙනස් කරගන්න විතරයි කියන්නේ ඒකට මේ දැක්ම වෙනස් කරන්න ඔබට සෝතාපන්න වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ ඔබට සෝතාපන්න වෙන්න දැන් සෝතාපන්න වෙන්න ඔබට මේ මේ ආයතන වල ඇති වෙන සම්බන්ධය දැන ගන්න එක විතරයි තියෙන්නේ හැබැයි සම්මතේ භාවනාව කරන්න ප්‍රශ්නයක් නැහැ කියලා අර ඒගොල්ලෝ කහරිද ඉන්නන්නේ අර කෙලස් යටපත් කරලා තියෙනවනේ එච්චරයි එතකොට පෙන්වන්නේ ඔබට මේ දැන් මේ අපි නු මේ දැන් අපි යන්නේ මේ සම්මතේනේ තිල් රැක යන්නේද එහෙමනම් පින්න දැන් ඕගොල්ලෝ දකින්න ඕ අඟුලිමාල කියන්නේ මිනීමරපු එකනනේ මිනීමරපු එකන දැන් මේ මිනීමරන අදහස් ගන්න බුදුහාමුදුරුවෝ බලපදේ දේශනා කරනකොට මේ ආදි මාර්ගෙට පිටිනවා එතකොට අඟුලිමාල තිල් රැක ඇච්චරදේන අඟුලිමාල බාරා කියලා ඇච්චරදේන නැතිනම් මේ අහන එකම නිමේෂයේදී ඔබට මේක අවබෝධ වෙනකොට ඒ වෙලාවෙම තමයි සීලය රැකෙන්නේ ඒ වෙලාවෙම තමයි ඔබට භවනාව වෙන්නේ ඒ වෙලාවෙම තමයි කෙලිස් ඔලෙන් අතම දෙන්නේ මේ අතීත කර කියන එක ඕතිපුනේ අබුද්ධෝත්පාද කාලය හැබැයි පුතයි මේ නරකයි කියන්නේ එහෙම කර එන්න හැබැයි මේ ආරි මාර්ග කියන බුද්ධ ශාසනයට පිළිදෙනකොට පින්නන්නේ එකම සැරේ තමයි ඔබ දකින දර්ශනය තුන තමයි සීලය රැකෙන්නේ භවනා සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙන්නේ එහෙමද හිතන්නේ නැහැ එනිමේෂන් එතකොට එනිමේෂන් මොකක් කරුවට ඊට පෙර මිනිහෙක් මරපු මොනේ කියලා ඒකම අදාළ වෙන්නේ නැහැ වරකමක් කරපු මොනේ කියලා අදාළ වෙන්නේ නැහැ වෙන මොන වර්ධයක් කරපු මොනේ අර පුරාණ බිබේ කියලා අදාළ වෙන්නේ නැහැ ඔබට මේ මේ නිමේෂයත් දැක්කම එච්චරයි ඒකනේ පින්නන් කියන්නේ අංග විකන මන්ද බුද්ධියේ ගොළු දීරන්ට දෙන දානයක් ඒතරම් ලොකු අනිසංස නැන්නේ ඔබේ ගමේ ඉන්න නරකම මිනිහෙක් අවුල කියලා හිතන්නකො මේ බත්හරි මිනිහ මරණක ආහාරි මොනවා හරි වැරදිම කරන ඒ මිනිහට දෙන දානේ ඔබ අංග විකල මන්ද බුද්ධිය ගොළු වයර දෙන දානෙට වඩා දස දහස් වරය ප්‍රාණවත්. තේරුණාද? ඇයි? අර ගොළුන්ට කිසි දවසක ධර්මය අවබෝධ කරන්න බැ මේ ජීවිතේ. අර මිනිහ මරම හිටියා යාර කල්ගාන මිත්‍රෙක් මොන ගැහුනොත් ඒ මොන ගැහෙන වෙලාව ධර්මය අවබෝධ විය හැකියි. ආමේ. අන්නේ මල්ලේම ඒ නිසා මේ ඔබට බැරි නෑ අතීත වැඩ කියනවා මේ වතාවට දාන්න. දැන් ඔබන පදයක් අහලා හිත සකස් වෙන්න හරක් කරන. එච්චරයි. අතීතේ වල ගන්න යන්නේ පැය විතරයි. අනුපාදුව කරන මොහොතේ තේරි ඉරයි. දැන් හිත සකස් වෙන වෙන පිළිල එක ඒ දැන්. මේක කරගන්න පුළුවන් දෙයක් වෙනවා. එකයි අපි ඔබට දැන් ඔගොලු දන්නවනේ ගොඩක් ඒවා. ඒකම ඇතුළේ නම් ලොකු දෙයක්. ඇතුළේ නම් ඉරවත් මේකේ ගිනි ගන්නවා කියලා පුතේ දැනුනෝ. මේක ගිනි ගන්නවා කියලා දැනුත් අපි කොත්තරින් හරි කඩන් පරිණවම මේක. ඒක තමයි ඇති වෙන්නේ. අපි මේකට එන්න කාටහරි කෙනෙකුට එක අවස්ථාවක් තියෙන්නේ. මේ අවස්ථාව ඇතුළේ නම් මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. අපි දැයි දුනා නම් මම හිතන්නේ ඔබට පරිදීන්න බැරි කියලා. ඉගෙන ගන්න මේ ඕගොල්ලෝ නම් මේ වනාහරිව තින අපි එහෙම වනවත් ආයි කියන. අපි අපේ රාජකාරි කරගෙන අපි හිතේ නිසා අපි එහෙම නෑ අපි මේ පැවිදි වෙනකම් වල පැවිදි වෙලා අවුරුදු 4ක් විතර යනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගකම් මත මේ මට මේ මෑත කාලේ. ඒකම ඇති වෙනා ලොකුදියා. අතුරුනාලා ඉරවද මේකේ ගිනි ගන්නවා කියලා පුතේ දැනුනෝ. මේක ගිනි ගන්නවා කියලා දැනුවත් අපි කොත්තරින් හරි කඩන් පණිනවම නේ. ඒක තමයි ඇති වෙන්නේ. අපි මේකට එන්න කාටහරි කෙනෙකුට එක අවස්ථාවක් තියෙන්නේ. මේ අවස්ථාව ඇතුණා නම් මේ මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. අපි පැවිදුණා නම් මම හිතන්නේ ඔබට පැවිදින්න බැරි කියලා. මේ කියන්නේ මෙන්න මේ ඕගොල්ලෝ නම් මේ මනහරිව තින අපි එහෙම වනවත් ආයි කියන්නේ. අපි අපේ රාජකාරි කරගෙන අපි හිතේ නිසා අපි එහෙම නැහැ අපි මේ පැවිදි වෙනකම් පැවිදි වෙලා තවුරුදු 4ක් විතර යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගකම් අතර මේ මෑත කාලේ 2013 ඉඳලා වගේ තමයි අංගක් දැන් නම් ඒ බණ්ඩොට කියලා මතකයි නැත්නම් අංගකටවත් දන්නේ නැහැ.
මතකේ නැහැ. පැවිදි වෙනකොට ඉතිපිසෝ කාතාවේ සිංහ තේරුම හොදන්නේ නැහැ. පැවිදි වුණා. පැවිදි ඇයි යන්නේ? ඒක තමයි තින්නේ මේ මේ ගඟට වහින්න ඕන පීනන්න. අතහරින්න ඕන. අතහරිනවා බැලුවල බලන්න ඕන මොකක්ද කියන්නේ. මෙතන ඔබට අහන්න ලැබෙනවා කියලා ඉතින් මේ මේක ටිකක් විඳසන්න. මේකේ ඉන්නතගෙන මේ කියන දැන් අර අර මේ කියන දෙන්නේ මොකද්ද මේ අර උගල හරියට ඉන්නේ විෂ ජාතකේ හරියට ඉන්නේ විෂ ජාතකේ කියන්නේ පින්නන්නේ මේ මේක මේ මේ මේක නේ ඔබට හොඳයි ඒක දැනගන්න එක බෝසතාණන් වහන්සේ ඒ දාස්තරේ කියයි ඉතලෙවිල උන්වහන්සේගේ අම්මා තාත්තා මරුණට පස්සේ සහෝදර රජිනී කිටිය නංගි 7යි ඒ බෝසතාණන් වහන්සේ 8යි ඊට පස්සේ 16 වෙනි දාසිය වූ යාමිතුනි කට්ටිය විතරක් පොත්තේ ගියා තිබිටේ මොම් මිනිසුන්ට ගන්න කියලා කැලේ ගියා බවුන් වලයි. සීල බලපාලනය කරනකොට පිටන්නේ ආව මේ මේගොල්ලෝ පළවෙනි වෙලාගෙන ඇවිල්ලා බෝසතාණන්ගේ පොත්තේ කියලා තමයි මේගොල්ලෝ කනකොට මාය දැක්ක මේ චක්‍රය දැක්ක මේක. චක්‍රය දැකලා චක්‍රය කල්පනා කරනවා මේගොල්ලෝ හරි සමජිකම් පන්නේ බෝසතාණන්ගේ පළවෙනි හැංගුවා. ඊට පස්සේ බෝසතාණන් හිතුවා අද මේගොල්ලෝ පළවෙනිට යන්න නැතුව දෙවිදොරේ තැන්දුවා. සිතුව පළවැල නැතුව වෙන්නේ. තුන්වෙනි දාසේ තැන්දුවා. මදිවක් දැන් ඉන්නේ නැහැ කියලා දැන් හිතලා ඒනවට දැන් ඉරිපතේ කැඳවුවා ඉන්නේ හැටි. කැඳවුවා මට පළවැල තිබෙන්නේ නැහැ. තිබ්බා. කොයි නම් නැහැ. නැ නැ තිබ්බා දුවා. ඒනවට පළවැල නැහැ නේ. ඉතින් දැන් 11 දෙනා නම් කැදේ ඉන්නේ. ඒ 11 දෙනාගේ එකිනෙකේ පැව ගන්න. එතකොට මෙන්න දැන් මේක නැහැ. ඉතින් හැබැයි ඉතින්දී කියලා නැහැ අපි තිබ්බා. ඊට පස්සේ එහෙම තිබ්බන් කියන්නේ බෝසතාණන් වහන්සේ නෑ මේ මෙතන තිබුණේ නෑ මට. එතකොට එක එක්කෙනා පෙන්වන්නේ ඒක දැන් තමන් අපි කීපතේ කින්න තැනක තිබිච්ච එක නැතුණාට පස්සේ ඒ කිද්දනට ඇහුවෙන්නේ. එතකොට පින්නත් මේ අරකොල්ල ඒකට කිව්වා දැන් තම තමන් ගත්තේ නෑ කියන එක සපත කරන්න එපැයි. මම ගත්තේ නෑ. මම දැන් උගල කියන්නේ මම ගත්තේ නෑ. මම ගත්තනම් මේ දඩුව ගැන එක එක විදිහට දිනුරනවනේ ඔයගොල්ලෝ දිනුරලා කියන එක කියනොනේ නෑ කියලා. එහෙම නැහැ කියනවා ගත්තනම් අනෙක් කෙනාට සාප කරනවානේ. එතකොට එහෙම කරලා දැන් ඒගොල්ලෝ සාප කරනවා. මේ දැන් ඔබ දන්නේ ඕගොල්ලෝ එකක් හොරාට ගත්තනම් ඕගොල්ලෝ සාප කරන හැටි දන්නවනේ. දැන් මෙන්නල් දෙපැදගෙන මගේ මේ අහවල් එක ගත්ත කෙනාට කීකියා කියන දේ ලිස්ට් එක දන්නවනේ. ඒ වගේ වෙනන්නේ අතන දැන් ඔබ තේරෙනවනේ ඔබ සාප කරන හැටි. ඊට පස්සේ අතන අර සහෝදර එක්කෙනා සාප කරන්න පටන් ගත්තා කියලා. දැන් මේගොල්ලෝ ඇයි ඔප්පුවේ බැකරේ නැහැ කියලා. ඒගොල්ලෝ දැන් ඉන්නේ කියනවා බෝසතාණන් වහන්සේ සතරද යම්තලකක් යමෙක් හොරා ගත්තේ නම් එයාට යහපත් කී කරුණු බිරිඳක් ලැබේවා. දෙවෙනි කාරණා එක්කෙනා කියනවා අපි අර කියනකොටම අර අනිත් කටි පෑ ගහන සාපි තරවැඩි 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 ඊට පස්සේ කියනවා අපි දෙවෙනි එක්කෙනා බෝසතාණන් වහන්සේගේ පදාලද යම්පලවලක් සොරාගත්තේ නම් යමේ එයාට යහපත් කීකරු බිරිඳක් ලැබේවා යහපත් කීකරු දූදරුවෝ ලැබේවා මිල මුදල් මුතු මැණික් ඉඩකඩම් වැඩි වැඩියෙන් ලැබේවා කියලා කියන අර බොරු පෑ ගහන අනිත් අය සාපේ තර වැඩි කියලා. එහෙම එහෙම එක එක්කෙන විවිධ විදිහ රජකම ලැබේවා කියා සාප කරනවලු. ඊට පස්සේ තව කෙනෙක් සාප කරනවලු බෝසතාණන් වහන්සේට පබල්නද පළවැල යමෙක් හොරා ගත්තේ නම් නාකි වුණත් දිහිගදරම ඉන්න හිත පහළ වේවා. දැන් ඕගොල්ලෝ දැන් මම කියන එක තේරුණාද? දැන් එතකොට වෙනවා ඒ කියන්නේ දැන් දෙකෝ සාප කරනවා. ඒකෝ සාප කරේ මොකද්ද? ධර්ම සාපේ තමයි මේ ගත්තනම් පරල හොරා ගත්තනම් යහපත් කීකරු බින්ද කීකරු දූදරු ඉඩකඩම් මිලමුද මුතුමෙනි වැඩි වැඩියෙන් ලැබේවා. ඒක තමයි ධර්මුම සාපේ. එතකොට පින්වත්නි දැන් ඒක ධර්ම සාපේ. දැන් එතකොට ඕගොල්ලෝන්ට ඕක සාපයක් ආශිර්වාදයක්ද? මම හදිසියේ විතරක් කෙටි උත්තරේ දෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබට දැන් එහෙම කිව්වොත් ඔබ සාදු සාදු කියලා අනුමෝදන් වෙනවද? නැත්නම් මම හදිසියේ උත්තරේ දෙන්නේ. ඔබගේ අනුමෝදන් වෙනවද නැත්නම්? අනුමෝදන් වෙනවා. කවුද අනුමෝදන් ඕනේ කියලා?
උඩ පැනෙම දැන් අහිතිවත් දැන් උඩ දැන් ඕගොල්ලෝ මට පිළිකර කරි වත්තර කියලා පහේ කර මට පූජා කරගෙන මේ ධර්මයට ආරාධනා කරන්න මම කියනවා ඒ කරපු කෙනාට මේ යහපත් ධර්ම වැඩි වැඩි ලැබෙවා මිනුම්දා ලැබෙවා දීර්ඝාස ලැබෙවා රැකගතා ලැබෙවා මේ වතුර ඉඳලා නම් අරමින් ලැබෙලා ආගරම සිමුණ පාරින්දල කියෝ කියන වලස්නේ සාන්නන්ති අතන ඉන්නන්නේ ඒක තමයි බලන්න දැන් ඔය දැන් මම ඔබට කියන්නේ දැන් ඔතන තියෙන ලොකු ධර්මතාවයක්. හරිද? ඔය දැන් එතකොට යහපත් කීකරු බිරින්ද දුරුදරු ලැබේවා කියනකොට ඒක ඒ සාප කරපු එක. නාකි වුණා දීගතරම ඉන්න හිත පහන වේවා. ඒ සාපයක් නේද? දැන් තේරෙන්නේද? ඒ කියන්නේ පින්වන්දි යහපත් කීකරු බිරින්දක් ලැබේවා දුරුදරු ලැබේවා මිලමුදල් ලැබේවා කියනකොට අර මනුස්සයෙක් අබිනුන් තිරෙන් මනුස්සයෙක් අබිනුන් දැන් රැකියාව කරගියා. බින්ද කීකරුයි යහපත් වේ දරුවෝ කීකරුයි යහපත් වේ ඊළඟට අරමනුස්සය රැකියාව ඉදලා ඉන්නේ කොයි වෙලාවේද ගෙදරට දැනගන්නද දැන් අර අතර ඉන්න ගමොත් දැන් හිතේ බැඳිලද තියෙන්නේ නැද්ද නෝන්න දරුවගෙන බැඳිලද නැද්ද දැන් තණ්හාව තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් දැන් තණ්හාව තියෙනවා නම් එයාට දැන් අර ඒ අරමුණ අරගෙන දැඩිව බැඳි ඉන්නව නම් ඒකට එයාට තණ්හාවක් තියෙනම් නම් එයාට ලැබෙන්නේ මොකද්ද මොකද ලැබෙන්නේ දුක ලැබෙන්නේ දුක ලැබෙන්නේ නොතේරෙන කෙනා හිතන්නේ අනේ මට සපයි කියලා. එයාට දුක ලැබෙන්නේ. අන්න බලන්න දැන් ඕගොල්ලෝ කොහොමද කියන්නේ? ඕගොල්ලෝ තමයි හිරේ ඇරියා. ඕගොල්ලෝ කියන්නේ මේ හොරකම් කරපු එක හිරේ ඇරන ඵලය. ඕගොල්ලෝ නැති බංගර ඕනේ කියන්නේ. එතෙන් ඒ කියනකොට ඒගොල්ලෝ ඔබ කරන්නේ ආශිර්වාදයක්. දැන් කියන්නේ දැන් අරක දැන් තියෙනවා කියනකොට යාම දැනෙන හිතක් තමයි වෙනවා. ආන්න බලන්නකො. එතකොට දැන් ඔබ දැන් දීලා ඒකේ කටයුතු කරලා දින රැකලා දැන් ඔබ මෙතේ කාලයක් දැන් ඉන්නේ මොකද්ද? ස්වාමිනී අපි දැන් බොහෝ සාධාරණ ධාර්මික අම්බතරපු දේවල් වහන්සේලාට පොදු පූජා කරන්න යෙදුන දැන් අපිට සාර්ථක දැන් මේ මම ඒ කාලෙටලාම කෙනෙකුට කොහොම කියන්නේ? මොකදක්වත් කිසි දෙයක් එහෙම කියන්නේ කිය. මොකද හේතුව ඒ කියන එක තුල බැඳීමක් නේ. දැන් අපි ඔබ අපිට දානියක් දුන්නා. දැන් මේනෝල් අපිට ගොඩක් උදව් කරා. ඒ කියන්නේ දැන් අපි ඒ ලොකුවට මේ අනුමෝදන් කරනවා කියන එහෙම කිව්වේ නෑ. දැන් එයාල දැනගන්න ඕන. එයාල ඒ දෙය අපහැරලා දුන්නා. අපහැරලා දෙන්න. දුන්නට පස්සේ දැන් අපි දන්නවා අපිට දුන්නා කියලා. ඒක සංඛ්‍යාවේ පරිවර්ත ගන්නවා අපි. එතකොට ඒගොල්ලන්ට අපහැරලා දුන්න පුතුමාරි සංඛ්‍යාවක් ලැබෙන්නේ. එතකොට එයාල දැනගන්න ඕන තමන්ගේ මේ ජීඥාතිය කියනවා. එයාල සීපක් කරගන්න ස්වාමීන් වහන්සේ මේක පිළිතුරු දැන්ට කරගන්න කුසල කර්ම තින් අපි එයාට අනුමෝදන් වෙන. අපිට එහෙම කියනවා. දැන් දෙන කුසල කර්ම තමන්න මේ පරිලෝකයට අනුමෝදන් වෙන්න කියලා. එතෙන්දි පින්වත්නි අන්න බලන්න භවකෝක සම්පත් ඒ අරමුණ වැඩිලා කියන ලැබෙන්න කියලා කියනකොටම මානසික බැඳීම තණ්හාවක් සකස් කරන්නේ තණ්හාව සකස් කරනවා කියනකොට දුක සකස් වෙන්නේ එහෙම නැද වුණත් බලන්න කොපිනම් දැන් ඕක මම සීවිගේ මිට කලින් කිව්වා දෙතන මගෙන් අපේ සායනහන්තුල කියපනවත් නෝ අනේ බඳු පහත කොහොමද ඕක හිතුවේ කියලා අපි ජීවිතේට වුණහම නේද ওই ජාතක කතාව අපි අහලා තියෙනවා අනන්ත මාත්‍යුරද ඔය ඔය අර්ථයෙන් ඔය හැංගීමෙන් නෙවෙන්නේ කියලා. ඒක තමයි පින්නන්නේ මේ ධර්මයේ තුල යම් දැකීමක් දකින්නවා නම් දකින්න පුළුවන් නම් ඔබට ඔබ මේ මොන දේ කරත් ඔබ ඒක යථාර්ථය දකින්නේ. සින්දුවක් අහුවා කියන්නේ කෑම ටිකක් ඇහුවා කියන්නේ කොතන හරි ඒ හැම දෙයක්ම ඔබ දකින්නේ මේකේ ඇත්ත තත්ත්වය. මේක යථාර්ථ ස්වરૂපේ දකින්නේ. එතකොට වැඩි වැඩියෙන් දැන් ඒකනේ පිරන කතා මුකුත් නැහැ බුදුහාඳුරු කියේ ඉස්සිය කියන්නේ මහන්නේ මම මාර තොණ්ඩුවට උපමා කරන්නේ. මේ කාටහත් දැන් ඔබේ පුතේකට ඔය මාර තොණ්ඩුව දැම්මොත් මොකෝ වෙන්නේ? දැන් ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ මේ මාර තොණ්ඩුව ධම්මන්නත නැද්ද? මේ මාත් එක වහින බඳින්න එපා බුදුහාඳුරු දෙදරා කරන්නේ. මහන්නේ ඉස්සිය මාර තොණ්ඩුවට උපමා කරන්නේ. ඉන්නේ මාර තොණ්ඩුවට උපමා කරද්දි මාර තොණ්ඩුව ගන්න දැන් මේ මේගොල්ලෝ මොකෝ මේ දැන් මේ අහල නැගිට ගන්න බැරි. අතරම තේරෙන්නේ නැද්ද ඒ මාර තොණ්ඩුව කියන්නේ බලන්න ඉස්සිය මර්ගය කියන එකම නෙමෙයි ඔබ එහෙම පටු විදිහට හිතන්නේ නැහැ නේද ඒ බැඳීම සහිත බැඳෙන බැඳීම් ටික බලන්නකෝ ධර්ම මල්ලේ වැඩ කටයුතු ඒ වෙලේ සේවාව ඥාති හිතයි පොන්න තරම් කටයුතු කොටකට දැන් ඔබ හිර වෙනවද කියලා බලන්නකෝ ඒකයි කියන්නේ මේ ලෙහෙසි ගමනක් නෙමෙයි
ඒකනේ බුදුහාමුදුරු දේශනානේ ඉස්තියක් පුරුෂයෙක් කෙරේ පුරුෂයෙක් ඉස්තියක් කෙරේ බැඳෙන බැඳීම තරම් මහන්නේ නිවනට හානි කරව උන්තරාය කරව තවත් බැඳීම බුද්ධ ලෙසින් නොදකින බලන්නකෝ ඒක කොහොමද කියන්නේ ඒ නිසා පින්නනේ දැන් ඕක මේ ස්ත්‍රිය දුක් වෙනවා මොකක් වෙන්නේ දැන් මේක තමන් දකින්න දැකලා මෙතනින් අපි අතමින්දන වැඩ පිළ දැන් ඔබ විවාහ වෙලා හිටියයි මහත්යෙ කිය ඒක ඔබට ප්‍රශ්නයක් නෑ පින්නන්නේ මේ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලෝ නෝල්ලා දාලා යන මහත්යෙ දාලා යන දරුවෝ දාලා යන කියන කතාව මේ බුදුහාමුදුරු දේශනා කරා තමන්ගේ හිත තමයි මෙතන ආවද කරගන්න ඕන හැබැයි සම්මතය තුල ඒ වෙනුත් අතමින්දන පුළුවන් නම් බොහොම තේස්තයි ඒකයි ඒ නිසා දැන් බලන්නකෝ දැන් අපිට හැම මම හිතන්නේ දැන් මේ අපේ ඉන්න උපාසක මහත්තුරුන්ටම ලැබිලා තියෙනවා ආශිර්වාද කරන ඕනලා ආශිර්වාද කරන ඕනලා හැබැයි උපාසක මහත්තුරුන්ට මොලේ නැති නිසා ආශිර්වාද ප්‍රයෝජනේ දන්නේ නැහැ දැන් ඒ කියන්නේ පින්නොත් මේගොල්ලෝ අනිවාර්යෙන්ම එකක් කිව්වොත් 10ක් කියනවනේ බොහෝ නෝනල එකක් කිව්වොත් මහත්තයා 10ක් කියනවා ඊට පස්සේ ඔරවනවා අඩුවම කියනවා නැති බංගෙම කියවනවා අරමම කියනවා එතකොට මේ දැන් මොකද කියන්නේ මහත්තයා හිත මේ දැන් තියෙන බැඳීමේ තව තව අලවණ හේවද කියන්නේ ගලවණ හේවද ගලවණ හේවද දැන් බං කොච්චර ආශිර්වාදද නෝන දෙන්නේ කියනවා එතකොට එනකොටම කියනවා අරක ගනාගෙන මේක අරකට මේකට කිව්වට තේරෙන්නේ නැහැ මේ දරුවෝ ටික ගැන බලන්න මම්මයි මේක ඔයන්න මම්ම කී කියා හඳුනන කියනකොට මේ මොකද කියන්නේ මේක මා පුදුම කරන්නේ මම පුදුම සන්තෝෂ පිළියාවක් මේ කිය ඉතින් හිමි රයි පිළිලම් දෙනවා දින දින ටික තව පොඩි කරාවේ ගිහිල්ලා ඔය ඔය පැත්තටම හිටි කියන මොකද කරන්නේ මේ මොස්ත සමහරට ඔකක් දාලා මේ වගේ උදව් කරන මේ දරුවෙක් ඉන්නවා මේ මෙහෙමයි නෝන වෙන මහත් එක්ක සම්බන්ධයි. ඉතින් මෙයාට දැන් අවුනාතුව දැනගත්ත කිව්ව ටෙලිෆෝන් එකේ කතා කරන ඉඳි දුකේ ඉවසන්න දරුවෝ ඉන්න මට මොහොතක් කියන්න පුළුවන්. ඊට පස්සේ මේ මම මොකද කියලා දරුවන් කිව්ව මේ නෝන මෙහෙම තමයි මම ඊට පස්සේ ඉඳලා. ඉඳලා තමයි දැන් මේ විදිහට දැන් අර කියන හැටල මගේ පරන් ඉන්නත් මට පිටුද හතරවන්න පුළුවන්. ඊට පස්සේ ඉඳලා කරුණ මම කිව්වට ඒ ප්‍රායෝගිකව මම කිව්වා අපි මහත්තයා කොච්චර දෙයක් දැන් නොවන කරලා තියෙනවා මං කෝ ඒ නොවන ගැන වැරදි හිතක් හිතන්නවත් එපා ඒ නොවනට ඔයා ආශිර්වාද කරන්න නිරන්තරයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්න මොකද ඒ නොවන කිව්වේ මිනිහෝ ඔබ මෙතනම නැගගෙන ඉන්නේ එපා ඔබ දැන් අපිට මෙතෙක් කලක් හරි කන්න අම්ම කරලා දුන්න නෙවෙයි දැන් ඉමේ වැඩක් කරගෙන මනුස්ස ලෝකේ සාපකෙයිය දැන් ඒ නොවන කිව්වේ දැන් ඔයා ඒ නොවන ඒ උත්තරේ දුන්න නිසා මේ ඔයා මේ භාවනා මධ්‍යස්ථානට ආවේ නැත්තම් කවදාකවත් වෙන්නේ නැහැ ඉඳන් මේ බීතරම පවලිනවා තාම මම කවදාකවත් වෙන්නේ නැහැ දැන් එමු මෙතෙන් තියානේ කොච්චර වටිනවද ඒ නිසා ඒ නෝනට ආශිර්වාද කරනවා ඒ වගේ නෝන මතුමතු වල මම මහනුවර යනකොට කිව්වා මම හොඳයි හදයි කියලා කිව්වා 14ක් 5ක් ඉඳලා කියලා කිව්වා මම අවබෝධ කියන්නේ නැහැ නෙවෙයිනේ අන්න බලන්නකො පින්නවා ඒ නිසා මේ කී කරු බිරිඳක් ලැබුණොත් එහෙම හිතක්වත් සකස් වෙනවද අනේ නෑ මේ පින්නනේ කාකා බිබි අර එන්නේ ඇවිදවිදි ඉන්න එක තමයි තියෙන්නේ ඕක තමයි දැන් නාකි වුණත් දීගතරම ඉන්න හිත පහළ වේවා කියලා මොකද කියන්නේ ඇයි පින්නනේ නාකි වෙලා හරි මේ මිනිස්සයා පන්සල කසුපසු ගන්න හරි වෙච්චියා කියනකො මහාන වෙලා එහෙම කියන් පස්සේ මේ මිනිස්සෙට කුසල් සම්මතේ පින් හරි හැදෙනවලේ පින්නන්නේ පුණ්‍ය කර්ම හරි හැදෙනවනේ එතකොට සාමාන්‍යයෙන් අර දුකති උපතකට යන තියෙන අවස්ථාව හරි අඩු වෙනවනේ එහෙම දුක් සාපේ අඩු වෙනවනේ ඒක නිසා කියන්නේ ආදී උනා කීකතර මෙන්නේ පහළ වේවා හැබැයි මම ඔබ මහාන වෙන කලින් කයින් දැනගත්තා මම ඔයකත් අපි මහානේ කියන්නේ මේක බුදුව කතාවක් තියෙන්නේ දැන් ඔය කියපු එකේ දැන් ඔය කතාව නෙමෙයි ඔකේ දැක්මක් ඔබට දැනුණද දැන් ඇත්තටම පින්වන්නේ දැන් අපි හිතන්නේ බිරින්දා කියන්නේ දැන් සම්මතය තුළ යහපත් කීකරුද රූප බින්දවල ලැබෙන එක හොඳයි දැන් මේක කතා කරන්නේ එහෙම නෙමෙයි මෙයාට දුක දෙන්න ඕන කමද නේ
දුක දෙන්න නම් යහපත් දරුවෝ බිරිඳක් ලැබෙනකොටම එයා බැඳෙනවනේ තින්නන්නේ බැඳෙනවා කියන උන් සංහාවනේ සංහාව කියන උන් දුකනේ දැන් එතකොට දුක ලැබෙන කර්ම යන්න නන්තරයෙන්ම සකස් වෙනද නැද්ද සකස් වෙනවන්නේ සකස් කරන්න තමයි ඒක අපි උත්තර කරන්නේ ඒක හැබැයි ඉතින් ඥානවත් කෙනෙක් නම් තින්නන්නේ එයාගේ මනසේ රවුල් නම් කිසි කතාන්දරයක් ඇත්තේ ඇත්තේ නෑ තින්නන්න ඒ නිසා මේ දැනගන්න මේ අවබෝධ කරගන්න ධර්මයක් තියෙන්නේ අපෝන්ති දැන් මේක කිව්වට පස්සේ දැන් හැමෝම පටන් ගන්න ඉන්නේ ප්‍රසංසා කරන්න පටන් ගන්න මහත්වෙනවා අද ඒ කරන්න හතන්නේ ඒගොල්ලෝ තේදි මහත්වෙනවා දැනගන්න ඕන ඒ කරන්න හතන්නේ අර දැන් මේ ඒත් බඳුනු හිතන්නේ අරම දුොත් මේ මනසේ අරකට හිතයි දැන් ඒක මෙහෙම කියනවා ඒත් බඳුනු හිතේ මේ කීයක නැති වෙනවා එහෙනම් හොඳයි මේ අපි හිරන නතර කරමු. ඒ කියන්නේ දැන් ඔබට එතනින් තේරුම් කරගන්න ඕන බැඳෙන හිතක් සකස් වෙන විදියට වැඩ පිළිවෙලක් දුන්නොත් අනුමෝදන් වෙනවද නැද්ද? අනුමෝදන් වෙන්න එපා බැඳෙන හිතක් සකස් වෙන එකක් දුන්නොත් අනුමෝදන් වෙන්න එපා මරණ තරද එතන දුක වෙනවා. ඉතින් ඔබ කරන දෙයට අදාළ කර්මයට අදාළ විපාක ඔබට නැහැ දෙන්න දැන් අතහැරලා. විපාක ලැබෙනවා. ඒ දුමුදාන හිත හිතා ඉන්න අවස්ථාවක් ඇත්තේ නැහැ පින්නන්නේ. ඇයි පින්නන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ඕගොල්ලෝ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාඳුරෝ එකතන වැඩෙද්දී රාගතුන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මම සාරිපුත්තයන් වහන්සේට දානයක් දෙනවා. සාරිපුත්තයන් වහන්සේ මට දානයක් දෙනවා. මේ දානේ ආනිසංස වැඩි මොකේ? දැන් කියනවා පින්නන්නේ බුදුරජාණන් වහන්සේ හැබැයි ඕගොල්ලෝ මේක දැනගෙන ඉන්නේ කියන්නේ කොහෙන් හරි අහපු එකක් කියන්නේ. ඕකේ අවබෝධයක් තියෙනවා. අවබෝධය තියෙනවා උඹේ අනිත් පැත්තේ තේරුම් ගන්න සංකල්ප සිද්ධාන්තය. ඒකයි මේක. එක තැනින් උයි ඔබ මේකට ඇතුල් වෙන්න ඕන. ඇතුල් වෙනකොට අනිත් තේරුම වෙනස් වෙන ඊට අනුරූප වෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා කියන්නේ ඇඟේ පතේ නෙමෙයි. දකින්න දැක්ම තුල වෙනස් වෙනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරු දෙනදා තමයි ආනිසංස ලැබෙන්නේ. මක්නිසාද බුදුහාඳුරු තරම් අපහැරලා දන් දීම පිළිබඳ දාන යානිසංසය පිළිබඳ දන්න තවත් කිසි කෙනෙක් ලොවේ නෑ. එතකොට එහෙමනම් ඔබ දීලා බැඳෙන්නේ මොකෝ? ඔන්න බලන්න. දීලා බැඳෙන්නේ මොකෝ? නමුත් අරක නුවණින් අපිට ආවෙන්නේ නෑ ඇතුළට. ආවනම් දැන් මේක බුදුහාඳුරු තරම් ආනිසංස දන්නේ නෑනේ. සාරිපුත්තහාඳුරු මහා ප්‍රඥාවන්තයනේ. එහෙනම් දැන් අපි දානය දුන්නා දැන් දුනු දානයේ පිළිබඳ නැවත සීකර කර දී කරලා දැන් හිතක් පකක් කරන්නේ නැහැ නේ. එහෙම තකක් කරොත් එතන සන්නාහවක් පකක් වෙනෝනේ. ඒක පුණ්‍යාපි සංස්කාරයක් තමයි. හැබැයි පුණ්‍යාපි සංස්කාරයක් වලට අපි අතහැරලා නැහැ නේ. ආනේ අතහැරීම තියෙනවා. දැන් වස්තුව තමයි කෙලෙසේ කතා. මම ওই පිළිබඳව දැන් මේක විස්තර කරන්න ටිකක් ඇතුළේ ඔබට ධර්මය අවබෝධ වෙන විදිහකට. එහෙම බලන්න. කරන්න කරන්න පුළුවන් දේ අතහැරලා මානසික සංසාර දුකින් නැතර වීමට හේතු වාසනා වේවා සම්පූර්ණ ක්ෂේත්‍රම කරන විදිහට දේ දරා ගන්න ඕනේ දෙය 13 ඉඳලා ඔකටම අංගක් දැන් නම් මේ බනුවට කියලා කියන මතකේ නැත පැවිදිවට ඉතිබිතෝ ගාථාවේ සිංහ තේරුමක් දන්නේ නැහැ. පැවිදි වුණා. පැවිදි ඒ කියන්නේ ඒක තමයි පිටන්නේ මේ ගංගකට බහින්න ඕන පීනන්න. අතහරින්න ඕන. අතහරනව අතහරලා බැලලා බලන්න ඕන මොකක්ද කියන්නේ. මෙතන ඔබට අහන්න ලැබෙනවා කියලා ඉතින් මේ මේක ටිකක් විඳසන්න. මේකනේ විඳසගෙන මේ කියන දැන් අර මේ කියන්නේ පින්නන්නේ මොකද්ද මේ අර ඕගොල්ලෝ අහලා තියෙන විද්‍යාතික හරියන්නේ විද්‍යාතික කියන්නේ පින්නන්නේ
මේකත් මේ දෙයකනේ ඔබට හොඳයි ඒක දැනගන්න එක. බෝසතාණන් වහන්සේ ඒ දාස්තුල ඉන්දියා ඉඳලා උන්වහන්සේගේ අම්මා තාත්තා මරණයට පස්සේ සහෝදර රජනෙක් කිය නංගි 7යි ඒ බෝසතාණන් වහන්සේ 8යි ඊට පස්සේ 16 16 යාලුවෝ කට්ටිය ඉතුරු කොස්තේ ගියා තිබිටේ මො මිනිසුන්ට ගන්න කියලා කැලේ ගියා බවුන් වඩා. ඊළඟ බඩබඩාලි කරනකොට පිටන්නේ ආව මේගොල්ලෝ පළවෙනි වෙලාගෙන ඇවිල්ලා බෝසතාණන් වහන්සේ කොස්තේ කියලා තමයි මේගොල්ලෝ කනකොට මාය දැක්ක මේ චක්‍රය දැක්ක මේක. චක්‍රය දැකලා චක්‍රය කල්පනා කරනවා. මේගොල්ලෝ හරි සමුදම් පන්නේ බෝසතාණන් වහන්සේ පළවෙනි හැංගිලා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ හිතුවා අද මේගොල්ලෝ පළවෙනිට යන්නේ නැතුව. දෙවෙනිදාට හැංගිලා. හිතුව පළවෙනි නැතුව වෙන්නේ. තුන්වෙනිදාට හැංගුවා. මදිවත් දැන් ඉන්නේ නැහැ කියලා දැන් හිතලා එනවාට දැන් ඊට පස්සේ කැඳිවෙ ඉන්න කටේ. කැඳිවෙනවා මට පළවෙනි තිබෙන්නේ නැද්ද? තිබ්බා. කොයි නම් නැන්නේ. නැහැ තිබ්බා කිව්වා. ඉන්න පළවෙනි නෑනේ ඉතින් මේ 11 වෙනා නම් කැලේ ඉන්නේ. ඒ 11 වෙනාගේ එක්කෙනෙක්ව ඔබ ගන්න. එතකොට මෙන්න දැන් මේක නෑ. ඉතින් හැබැයි ඉතින්ද කියන්නේ අපි තිබ්බා. ඊට පස්සේ එහෙම තිබ්බන් කියන්නේ බොසතරවන් කියන්නේ නෑ මම මෙතන තිබුණේ නෑ මට. එතකොට එක එක්කෙනා පෙන්වන්නේ ඒක දැන් Taman අපි කීප දෙනෙක් ඉන්න තැනක තිබිච්ච එක නැතුණාට පස්සේ ඒ කීප දෙනාට අහුවෙන්නේ නෑ. එතකොට පින්නත් මේ අරගොල්ලෝ ඒකට කිව්වා දැන් Taman ගත්තේ නෑ කියන එක සපත කරන්න එපයි මම ගත්තේ නෑ මම දැන් උගුරු කියන්නේ මම ගත්තේ නෑ මම ගත්ත නම් මේ දරුවෝ ගැන මේක එක විදිහට දිනුනවනේ ඔයගොල්ලෝ දිනුල කියන එක කියනුනේ නෑ කියලා එහෙම නෑ කියනවා ගත්ත නම් අනිත් කෙනාට සාප කරනවනේ එතකොට එහෙම කරලා දැන් ඒගොල්ලෝ සාප කරනවා මේ දැන් ඔයගොල්ලෝ ඕගොල්ලෝ එක කොරාට ගත්ත නම් ඔයගොල්ලෝ සාප කරන හැටි දන්නවනේ දැන් ඉන්නල්ලි බඳගෙන මගේ මේ අහවල් එක ගත්ත කෙනාට කීකියා කියන දේ ලිස්ට් එක දන්නවනේ ඒ වගේ වෙනන්නේ අතන දැන් ඔබ තේරෙනවා ඔබ සාප කරන හැටි ඊට පස්සේ අතන අර සහෝදර එක්කෙනා එක්කම සාප කරන්න පටන් ගත්තා පින්නන්නේ දැන් මේගොල්ලෝ ඇයි ඔප්පුවේ බැකරේ නැහැ කියලා ඒගොල්ලෝ දැන් කියන්නේ කියනවා බෝසතන් මහත් සතන්ගද යම්තල වෙලක් යමෙක් කොරා ගත්තේ නම් එයාට යහපත් කී කරුණු බිරිඳක් ලැබේවා දෙවෙනි කාරණා එක්කනා කියනවා අතින් අර කියනකොටම අනික් අපි කෑ ගහන ශාපේ තරවැඩි ඊට පස්සේ කියනවා අපි නේද දෙවෙනි එක්කනා බෝසතාණන් වහන්සේට තබන්නද යම්පලවලක් සොරා ගත්තේ නම් යමේ එයාට යහපත් කීකරු බිරිඳක් ලැබේවා යහපත් කීකරු දූදරුවෝ ලැබේවා මිල මුදල් මුතු මැණික් ඉඩකඩම් වැඩි වැඩියෙන් ලැබේවා කියලා කියනවා අර බොළෝ කෑ ගහනවලු අනිත් අය ශාපේ සැර වැඩි කියලා එහෙම එහෙම එක එකනා විවිධ විදිහ රජකම ලැබේවා කියා සාප කරනවලු ඊට පස්සේ තව කෙනෙක් සාප කරනවලු බෝසතාණන් වහන්සේට සබන්නද පළවල යමෙක් හොරා ගත්තේ නම් නාකි උනා දිහි ගෙදරම ඉන්න හිත පහළ වේවා දැන් ඕගොල්ලෝ දැන් මම කියන එක තේරුණාද දැන් එතකොට වෙනවාද ඒ කියන්නේ නැන්දේ ඒගොල්ලෝ සාප කරනවා ඒගොල්ලෝ සාප කරේ මොකද්ද ධර්ම සාපේ තමයි මේ ගත්තනම් පළවල හොරා ගත්තනම් යහපත් කීකරු බින්ද කීකරු දූදරු ඉඩකඩම් මිලමුදල් මුතු කෙනෙක් වැඩි වැඩියෙන් ලැබේවා ඒක තමයි ධර්මුම සාපේ එතකොට පින්වත්නි දැන් ඒක ධර්ම සාපේ දැන් එතකොට ඕගොල්ලෝන්ට ඔක සාපේ අත ආශිර්වාදයක්ද හරි විතර කෙටි උත්තරේ දෙන්න. ඒ කියන්නේ දැන් ඔබට දැන් එහෙම කිව්වොත් ඔබ සාදු සාදු කියලා අනුමෝදන් වෙනවද? නැත්නම් මම අහන්නේ උත්තරේ දෙන්න. ඔයගහන අනුමෝදන් වෙනවද නැද්ද? අනුමෝදන් වෙනවා. කවුද අනුමෝදන් ඕන කියලා? උද්දපනේ දැන් ආදිචිවත් දැන් උන දැන් ඔයගොල්ලෝ මාතරි පිළිකර කරිමත් වෙන ගිලන් පහය කරන්නට පූජා කරයි කියන දෙවි ධර්මයට ආරාධනා කරන් මම කියනවා ඒ කරමු කියනහට මේ යහපත් ධර්මෝ වැඩි වැඩි ලැබේවා මිනුම් දාලා දේවා දීර්ඝාස ලැබේවා රැකිලක් ලාලා දේවා මේ වතු ඉඳගෙන අර මේ ලැබෙල්ලා ආගර මේ සිමුණ පාරින්දල කියෝ කියන වලසුන සාන්නක අතන බලන්න දැන් ඔය දැන් මම ඔබට කියන්නේ දැන් ඔතන තියෙන ලොකු ධර්මතාවය. හරිද? ඔය දැන් එතකොට යහපත් කීකරු බිරිඳ දුරරුව ලැබේවා කියනකොට ඒක ඒ සාප කරපු එක. නාකි උනා දීගතරම ඉන්න හිත
පහළ වේවා. ඒ සාපයක් නෑ. දැන් තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ පින්වන්නේ යහපත් කීකරු බිරිඳක් ලැබේවා, දුම්කරු ලැබේවා, මිනමුදල් ලැබේවා කියනකොට අර මිනිස්සුන්ට ලැබුණු තිරෙන් මිනිස්සුන්ට අපිටම දැන් රැකියාවකට ගියා. බිරිඳ කීකරුයි යහපතුයි දරුවෝ කීකරුයි යහපතුයි. ඊළඟට අර මිනිස්සුන්ට රැකියාවෙන් ඉඳලා ඉන්නේ කොයි වෙලාවෙද ගෙදරට දැනගන්නේ. දැන් අර අතර ඉන්න ගමනුත් දැන් හිතේ බැඳිලා තියෙන්නේ නැද්ද? නෝනල දරුවගෙන බැඳිලද නැද්ද? දැන් තණ්හාවක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් දැන් තණ්හාව තියෙනවා නම් එයාට දැන් අර ඒ අරමුණ අරගෙන බැඳි ඉන්නවා නම් ඒවට එයාට තණ්හාවක් තියෙනනම් එයාට ලැබෙන්නේ මොකද්ද? මොකද්ද ලැබෙන්නේ? දුක ලැබෙන්නේ. දුක ලැබෙන්නේ නොතේරෙන කෙනා හිතන්නේ අනේ මට සපයි කියලා. එයාට දුක ලැබෙන්නේ. අන්න බලන්න දැන් ඕගොල්ලෝ කොහොමද කියන්නේ? ආන්න බලන්නකෝ. එතකොට දැන් ඔබ දන් දීලා ඒකේ කටයුතු කරලා දෙල් රැකලා දැන් ඔබ මෙතේ කාලයක් දැන් ඉන්නේ මොකද්ද? ස්වාමීනි අපි දැන් බොහොම සාධාරණ ධාර්මික අම්ප කරපු දේවල් වහන්සේලාට පොඩි පූජා කරන්න දෙන්න දැන් අපිට සාප කරන්න. දැන් මොකද කියන්නේ? මම ඒ කාලේ ඉඳලාම කියන්නේ. නමුත් කිසි දෙයක් එහෙම කියන්නේ කිය මොකද හේතුව ඒ කියන එක තුල බැඳීමක් නේ. දැන් අපි ඔබ අපිට දානියක් දුන්නා. දැන් මේ නෝල් අපිට ගොඩක් උදව් කරා. ඒ කියන්නේ දැන් අපි ඒ ලොකුවට මේ අනුමෝදන් කරනවා කියලා එහෙම කිව්වේ නෑ. දැන් එයාලා දැනගන්න ඕන එයාලා ඒ දේ අතහැරලා දුන්නා නම් අතහැරලා දෙන්න. දුන්නට පස්සේ දැන් අපි දන්නවා අපිට දුන්නා කියලා. ඒක සංඛ්‍යාවේ පරිවර්තන ගන්නවා අපි. එතකොට ඒගොල්ලන්ට අතහැරලා දුන්න පුදුමානි සංඛ්‍යාවක් ලැබෙන්නේ. එතකොට එයාලා දැනගන්න ඕන තමන්ගේ මේ ජීඥාතියක ඉන්නම් එයාලා තීක්ෂ කරගන්න ගොඩනේ මේක පිළිතුරු දැන් කරගන්න කුසල කර්ම තින් අපේ එයාට අනුමෝදන් වෙන අපිට එහෙම කියනවා. දැන් කරන කුසල කර්ම තමන්න මේ පරිලෝකයට අනුමෝදන් වෙන්න කියලා. එතෙන්දී පින්වත් අන්න බලන්න භවෝග සම්පත් ඒ ආරම්භය වැඩි ලැබෙන්න කියලා කියනකොටම මානසික බැඳීම තණ්හාවක් තකප් කරන්නේ. තණ්හාව තකප් කරනවා කියනකොට දුක තකප් වෙන්නේ. ඒක නැත වුණාට බලන්නකො පින් දැන් ඕක මම ටීවී එකේ කලින් කිව්වා දෙදෙනා මගින් අපේ සායනහසල කීපනමක් නැහුවා අනේ දැන් තුබහන්ට කොහමද ඔක හිතුවේ කියලා. අපි ජීවිතේට ඔහොම අහලා නැහැ ඔය ජාතක කතාව අපි අහලා තියෙනවා අනන්ත මාත්‍ය වෙන ඔය ඔය අර්ථයෙන් ඔය හැඟීමෙන් නැහුන්නේ නැහැ කියලා. ඒක තමයි පින්නන්නේ මේ ධර්මයේ තුල යම් දැකීමක් දකින්නවා නම් දකින්න පුළුවන් නම් ඔබට ඔබ මේ මොන දේ කරත් ඔබ ඒක යථාර්ථය දකින්නේ. ඉන්දුවක් ඇහුවා කියනවා කෑම ටිකක් ඇහුවා කියනවා කොතන හරි ගියා ඒ හැම දෙයක්ම ඔබ දකින්නේ මේකේ ඇත්ත සත්‍ය. මේක යථාර්ථ ස්වરૂපේ දකින්නේ. එතකොට වැඩි දැන් ඒකනේ පිනන් කතා මුකුත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඉස්සිය කියන්නේ මහන්නේ මම මාර තොණ්ඩුවට උපමා කරන්නේ. මේ කාට හරි දැන් ඔබේ පුතේකට ඔය මාර තොණ්ඩුව දැම්මොත් මොකෝ වෙන්නේ? දැන් ඔකල උත්සාහ කරා මේ මාර තොණ්ඩුව ගම්මන්නද නැද්ද? මේ මාතක වහිර බඳින්න එපා බුදුහාමුදුරුවෝ දේශනා කරා. මහන්නේ ඉස්සිය මාර තොණ්ඩුවට උපමා කරන්නේ. ඉන්නේ මාර තොණ්ඩුවට උපමා කරන දැන් මාර තොණ්ඩුව ගන්න දැන් මේ ගොල්ලන් මොකෝ මෙතන්නේ මේ අහලා නැගිට ගන්න බැරි. ඇත්තම තේරෙන්නේ නැද්ද? ඒ මාර තොණ්ඩුව කියන්නේ බිරා ඉස්සිය මරණය කියන එකම නෙමෙයි. ඔබ එහෙම පටු විදිහට හිතන්නේ නැහැ නේද? ඒ බැඳීම සහිත බැඳෙන බැඳීම් ටික බලන්නකො. දරු මල්ලේ වැඩ කටයුතු ඒවැයි සේවාව ඥාති හිටයි පොන්න තරම් කටයුතු කොටකට දැන් ඔබ හිරගෙනවද කියලා බලන්නකො. ඒකයි පින්නම් මේ ලෙහෙසි ගමනක් නෙමෙයි. ඒකනේ බුදුහාමර දෙතරන්නේ ඉස්සිය පුරුතේ කෙරේ පුරුතේ කිත්තියක් කෙරේ බැඳෙන බැඳීම තරම් මහන්නේ නිවනට හානි කරවූ අන්තරාය කරවූ තවත් බැඳීම බුදු දෙසින් නොදකිනි. බලන්නකෝ ඒක කොහොමද කියන්නේ. ඒ නිසා පින්නාලේ දැන් ඔබ මේ ස්ත්‍රිය දුක් වෙනවා මොකක් වෙන්නේ දැන් මේක තමන් දකින්න දැකලා මෙතනින් අපි අතමින්දන වැඩ කියලා. දැන් ඔබ විවාහ වෙලා හිටියයි මහත් වෙලා හිටියයි ඒක ඔබට ප්‍රශ්නයක් නෑ පින්නන්නේ. මේ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලෝ නෝල්ලා දාලා යන මහත් වෙලා දාලා යන දරුවෝ දාලා යන කියන කතාවන් මේ බුදුහාමුදුරු දෙතරඟ. තමන්ගේ හිත තමයි මෙතන ආපද කරගන්න ඕන. හැබැයි සම්මතය තුල ඒ වෙනමුත් අපිට දෙන්න පුළුවන් නම් බොහොම තෘප්තයි.
ඒක ඒ නිසා දැන් බලන්නකෝ දැන් අපිට හැබැයි මම හිතන්නේ දැන් මේ අපේ ඉන්න උපාසක මහත්තුරුන්ට නම් ලැබිලා තියෙනවා ආශිර්වාද කරන ඕනලා ආශිර්වාද කරන ඕනලා හැබැයි උපාසක මහත්තුරුන්ට මොලේ නැති නිසා ආශිර්වාද ප්‍රයෝජනෙ ගන්නේ නැහැ දැන් ඒ කියන්නේ පිළිඳ මේගොල්ලෝ අනිවාර්යෙන්ම එකක් කිව්වොත් 10ක් කියනවනේ බොහෝ නෝනල එකක් කිව්වොත් මහත්තයා 10ක් කියනවා ඊට පස්සේ ඔරවනවා අඩුවම කියනවා නැති බංගෙම කියවනවා අරපොමිව කියවනවා එතකොට මේ දැන් මොකද කියන්නේ මහත්තයා හිත මේ දැන් තියෙන බැඳීමේ තව තව අලවන ඒවාද කියන්නේ ගලවන ඒවාද ගලවන ඒවා දැන් බල කොච්චර ආශිර්වාදද නෝනලට කියනවා එතකොට එනකොටම කියනවා අරගෙනාගෙන ඒකද කිව්වට තේරෙන්නේ නැහැ ඔය දරුවෝ ටික ගැන බලන්න මම මේක ඔයන්න මම කියා හඳුනා කියවනකොට මේ මොහොතේ ඉඳන් මේක මම පුදුම කරන්නේ මම පුදුම සම්පූර්ණියාවක් නේ කිය ඉතින් හිමින් හිමින් පැටලව කිල්ලම් දෙනවා දින දින ටික තාම පොඩි කාර්යෙ ගිහිල්ලා ඔය පැත්තට මෙනි පිටි 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 මොකද කරන්නේ මේ මොහොතේ සමහරට ඔකක් දාලා යනවා නියකට ඇත්තටම එහෙම අනන්ත ආපුවා ඉන්නවා එහෙනම් මට කියපුවා ඉන්නවා දැන් ඕන ගැන එහෙම කියලා දැන් මට කිව්වා ඔය මේ අම්මතුරු ගත්ත බෑන්ක් එකේ වැඩ කරන ලොකු මහත්තයෙක් ආවපු දවසේ වාහනේ කර තරණ අවුරුද්දක් කනකොට අවිල්ල මං හම්බෙන්න කියලා ආවා ඒත් ඉතින් අනාගෙන මයිකු මලඟ තමයි මට තේරුණ මොකක් ප්‍රශ්නයක් මොනවද ඇවිල්ලා ඊට පස්සේ මේ මේ විස්තරය කියලා ඉතින් නෝනට 7000 සාරිවුගේ හදෙන්නේ මේ මේ වගේ උදව් කරන මේ දරුවෙක් ඉන්නවා මේ මෙහෙමයි නෝන වෙන මාත් එක්ක සම්බන්ධයි ඉතින් මෙයාට දැන් අවුනා කිව්ව දැනගත්ත කිව්ව ටෙලිෆෝන් එකේ කතා වෙන ඉන්නේ දුකේ ඉවසන්න දරුවෝ ඉන්න මාත් මොකක්ද කියන්නේ ඔක ඉන්නවා ඊට පස්සේ මේ මනු මොකද කියලා ලබුවන් කිව්ව මේ නෝන මෙහෙම තමයි මා ඊට පස්සේ ඉඳාම ඉඳාම තමයි දැන් මේ ඉන්නේ දැන් අර කියන හතර මම ඇවිල්ලා බලන් ඉන්නවා දැන් මට කිව්වද හාරු මහත්තයා ඔච්චර දෙයක් දැන් ඕන කරලා තියෙනවා මං කෝ ඒ නෝන ගැන වැරදි හිතක් හිතන්නවත් එපා ඒ නෝනට ඔයා ආශිර්වාද කරන්න නිරන්තරයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්න මොකද ඒ නෝන කිව්වේ මිනිහෝ ඔබ මෙතනම නැගගෙන ඉන්නේ එපා ඔබ දැන් අපිට මෙතෙක් කලක් හරි කතා කරලා අම්බ කරලා දුන්නනේ දැන් ඉමේ වැඩක් කරගෙන මනුස්ස ලෝකේ ආපෙෂිය දැන් ඒ නෝන කිව්වේ දැන් ඔයා ඒ නෝන ඒ උත්තරේ දුන්න නිසානේ ඔයා මේ භාවනා මධ්‍යස්ථානට ආවේ නැත්තම් කවදාකවත් එන්නේ නැහැ මේ ජීවිතේ අහු කරන්නේ නැතාව. අනේ නැතාව මම කවදාකවත් වෙන්නේ නැහැ. දැන් එළුවේ මෙතෙන් තියන්නේ කොච්චර වටිනවද? ඒ නිසා ඒ නෝනට ආශිර්වාද කරන්න. ඒ වගේ නෝන මතුමතු වලත් මම මහණ වෙන්නේ නැහැ කියලා මම හොඳයි හොඳයි කියලා කිව්වා. 14 පහක් ඉඳලා කියලා අරගෙන. මම අහුවේ තියෙන්නේ නැහැ. අයියෝ අවබෝධකින් හින්දා නෙවෙයි. අන්න බලන්නකෝ පින්නම්. ඒ නිසා මේ කී කරු බිරිඳක් නැවතුනොත් එහෙම හිතක්වත් සකස් වෙනවද? අනේ නෑ මේ පින්නනි කාකා බිබී අර එන්නේ ආවිද විදිහින් එක තමයි තියෙන්නේ. ඕක තමයි. දැන් දැන් නාකි වුණත් ගිහි ගෙදරම ඉන්න හිත පහල වේවා කියන මොකද කියලා දන්නේ නැහැ. ඇයි පින්නනි නාකි වෙලා හරි මේ මිනිස්සයා පන්සල කතුපතු ගන්න හරි ගියා කියනකොට මහාන වෙලා. එහෙම ගියන් පස්සේ මේ මිනිස්සෙට කුසල් සම්මතේ පින් හරි හැදෙනවනේ පින්නන්නේ. පුණ්‍ය කර්ම හරි හැදෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් අර දුකති උපතකට යන තියෙන අවස්ථාව හරි අඩු වෙනවනේ. එහෙම නොත් තාපේ අඩු වෙනවනේ. ඒක නිසා කියන්නේ ආදි උනත් කිවි gedara මේ මෙහි පහළ වේවා. අතර මම ඔබ මහාන වෙන කලින් කරින්න දැක්තර මම ඔයිටත් අපි මහාන වෙනවා. මේක ඔය කියපු එකේ මෙතෙන් ඔය කතාව නෙමෙයි. ඔකේ දැක්මක් ඔබට දැනුණද? දැන් ඇත්තටම පින්වන්නේ දැන් අපි හිතන්නේ බිරින්දක් කියන්නේ දැන් සම්මතය තුළ යහපත් කීකරුද රූපින්දව ලැබෙන එක හොඳයි. දැන් මේක කතා කරන්නේ එහෙමනේ මෙයාට දුක දෙන්න ඕන කමටනේ. දුක දෙන්න නම් යහපත් ධර්ම බිරින්දක් ලැබෙනකොටම එයා බැඳෙනවනේ පින්වන්නේ. බැඳෙනවා කියනකොට සංහාවනේ. සංහාව කියනකොට දුකනේ. දැන් එතකොට දුක ලැබෙන කර්ම යන් නන්තරෙන්න සකස් වෙනද නැද්ද? සකස් වෙනවන්නේ සකස් කරන්න තමයි ඒක උත්තර. ඒක හැබැයි ඉතින් ඥානවන්ත කෙනෙක් නම් පින්වත් නේ එයාගේ මනසේ රවුල් නම් කිසි කතාන්තරයක් ඇත්තේ නෑ පින්වත්. ඒ නිසා මේ දැනගන්න මේ අවබෝධ කරගන්න ධර්මයක් තියෙන්නේ. ඔබවන්ට දැන් මේක කිව්වට පස්සේ දැන් හැමෝම පටන් ගන්නේ ප්‍රශංසා කරන්න පටන් ගන්න මහත්වෙලද? අද ඒ කරන්න හදන්නේත් ඒගොල්ලෝ කියන්නේ මහත්වෙලද කරගන්න ඕන. ඒ කරන්න හදන්නේත් අර දැන් මේ ඒත් බඳුනු හිතෙන්නේ
අරම කිව්වොත් මේ මොනවද අරකට ඉතයි නැහැ ඒක මෙහෙම කියනවා ඒත් දැනුනේ නැති ඒ කියන්නේ යෝගීරක නැතිවම එන හොඳයි මේ අපි හිරම නතර කරමු. ඒ කියන්නේ දැන් ඔබට එතනින් තේරුම් කරගන්න ඕන බැඳෙන හිතක් සකස් වෙන විදියට වැඩ පිළිලා දුන්නොත් අනුමෝදම් වෙනවද නැද්ද? අනුමෝදම් වෙන්න එපා. බැඳෙන හිතක් සකස් වෙන එකක් දුන්නොත් අනුමෝදම් වෙන්න එපා. මරණ කාද එතන දුක වෙනවා. පින්නන්නේ ඔබ කරන දෙයට අදාළ කර්මයට අදාළ විපාක ඔබට නැතෙනවා. දෙන්න දන් අතහැරලා විපාක ලැබෙනවා. ඒ දුන්නුදාන හිත හිතා ඉන්න අවස්ථාවක් ඇත්තේ නැහැ පින්නන්නේ. ඇයි පින්නන්නේ? සාරිපුත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ඕගොල්ලෝ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාඳුරෝ එකතන වැඩ ඉද්දි රාහතුන් වහන්සේ දේශනා කරනවා මහණනි මම සාරිපුත්තයන් වහන්සේට දානයක් දෙනවා. සාරිපුත්තයන් වහන්සේ මට දානයක් දෙනවා. මේ දාණය ආනිසංස වැඩි මොකේද? දැන් කියනවා පින්නන්නේ බුදුරජාණන් වහන්සේ හැබැයි ඕගොල්ලෝ මේක දැනගෙන නෙවෙයි කියන්නේ. කොහෙන් හරි අහපු එකක් කියන්නේ. ඕකේ අවබෝධයක් තියෙනවා. අවබෝධය කියන මොකද අනිත් පැත්තට තේරෙන වෙනස් වෙනවා සංකල්ප පින්නන්නේ. ඒකයි මේ කියන්නේ එක තැනින් උයි යොබ මේකට ඇතුල් වෙන්න ඕන. ඇතුල් වෙනකොට අනිත් සියලුම වෙනස් වෙන ඊටන් රූප වෙනවා. කියන්නේ වෙනස් වෙනවා කියන්නේ ඇඟේ පතේ නෙමෙයි. දැකින දැක්ම තුල වෙනස් වෙනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දෙන්න ධාය තමයි ආනිසංස වැඩි. මක් නිසාද? බුදුහාමුදුරුවෝ තරම් අපහැරලා දන් දීම පිළිබඳ දානේ ආනිසංසය පිළිබඳ දන්න තවත් කෙනෙක් ලොවේ නැහැ. එතකොට එහෙමනම් ඔබ දීලා දැනෙන්නේ මොකෝ? ඔන්න බලන්න. දීලා ගන්නෙන්නේ මොකෝ? නමුත් අරක නුවණින් අපිට ආවිලේ නේ අතුලට. ආවනම් දැන් මේක බුදුහාමුදුරුවෝ තරම් ආනිසංසය දන්නේ නැහෙනි. සාරිපුත්ත හාමුදුරුවෝ මහා ප්‍රඥාවන්තයනේ. එහෙනම් දැන් අපිත් දානයක් දුන්නා නම් දැන් දුන්නු දානයේ පිළිබඳ නැවත සිහිකර කර දෙහිකර දැන් එකක් සකස් කරන්නේ නැහැ. එහෙම සකස් කරොත් එතන සංහාවක් සකස් වෙනවනේ. ඒ එක පුණ්‍යාභි සංස්කාරයක් තමයි. හැබැයි පුණ්‍යාභි සංස්කාරයක් වුණාට අපි අපහැරලා නැහැනේ. ආනේ අපහැරීම තියෙනවා. දැන් වස්තුව කතාන්න කෙනෙක්ට කතා. මම ඔය පිළිබඳව දැන් ඒක විස්තර කරන්න ටිකක් ඇතුළේ ඔබට ධර්මය අවබෝධ වෙන විදිහකට එහෙම බලන්න. කරන්න කරන්න පුළුවන් දේ අපහැරලා මානසික සංසාර දුක නතර වීමට හේතු වාසනා වේවා. සම්පූර්ණ සම්පූර්ණ